නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හෝරාව. මෙම වැඩසටහන සඳහා සාධරනුග්‍රහය පිටරට භාණ්ඩයක් මිලදී ගන්නකොට මට හිතෙන්නේ අපරාධනේද අපේ සල්ලි පිටරට යවන්න කියලා. ඒ නිසයි මම අපේ රටේ දේවල් මිලදී ගන්න හැම විටම උත්සාහ කරන්නේ. මේ සලකුණ තියෙන්නේ සැබෑ ශ්‍රී ලාංකීය නිෂ්පාදනවල බව මම දන්නවා. උසස් ප්‍රමිතියකින් යුත් සැබෑ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සූර්යසිංහ සලකුණ මගින් හඳුනා ගන්න අපේ දේ. සෞඛ්‍ය ආරක්ෂාව සහතික කළ සුන්දරත්වය Nature Secrets. අලුත්ම විලාසිතා සමගින් අලුත් විදියට හැදෙන්න ළඟම තියෙන DSI InStyle ප්‍රදර්ශනාගාරයට ඔබත් එන්නකෝ. DSI InStyle එන්නකෝ, සතුටු වෙන්නකෝ. 100%ක්ම නැවුම් එළකිරි වලින් නිපදවන පෙල්වත් අයිස්ක්‍රීම් සිත් පුබුදන රස රිද්මය. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබට. තවත් නින්නාද සතියගේ හමුවකයි මේ ඇරඹුම. අපි දේශපාලන උණුසුමක් මැද තමයි මේ ඔබ මුණගැහෙන්නේ. දේශපාලන විඥානය ඔබ තුළ වැඩෙන කාල සීමාවකයි අපි හමුවන්නේ. ඔබ ඔබගේ ගැටලු විසඳා ගැනීම සඳහා මෙතෙක් දේශපාලන පක්ෂ, දේශපාලන මතවාද, එහෙම නැත්නම් ඔබ කැමති පුද්ගලයන් ජයග්‍රහණය කරපු කාලයකයි ඒ ඉතිහාසයකයි ඔබ තමන්ගේ දේශපාලන අත්දැකීම විඳ ගනිමින් ඉන්නේ. කෙසේ වී නමුත් විවිධ මාදිලියේ දේශපාලන අලවි කරන ප්‍රියාවලියක් අපව පිරිවරාගෙන ඉන්න මොහොතක දේශපාලනය තුළ පුරවැසියාගේ ජනතාවගේ භූමිකාව හරිහැටි විග්‍රහ කර දීම, ඔහුට ඔහුව තේරුම් කර දීම අපගේ යුතුකම. අපි පැහැදිලිවම ජනතාවගේ දේශපාලන විඥානය නව දේශපාලන විඥානයක් ගොඩනැගීම වෙනුවෙන් තමයි අපේ ප්‍රයන්විතය, අපේ මාධ්‍ය මෙහෙවර අපි දියත් කරන්නේ. විශේෂයෙන් නින්නාද වැඩසටහනේ මුඛ්‍ය අරමුණ වෙන්නේ සැබෑ ජනතාවාදී දේශපාලනයකට මඟ පෙන්වීම. අපි එසේනම් කෙබඳු කාර්යයක නිරත විය යුතුද කියන දේ අපි යළි සිතා බැලිය යුතුයි. අපි හිතුවා මේ දේශපාලන උණුසුම මැද රට මැතිවරණ ක්‍රියාවලියකින් මැතිවරණ සන්නිවේදන ක්‍රියාවලියකින් රට වෙලෙන මොහොතක අපි හිතුව රට යන අත පිළිබඳව ඔබ සමග කෙසියම් සංවාදයක් ආරම්භ කරන්නට. අපි මේ සංවාදය සඳහා බොහොම ගෞරවණීයව ආරාධනා කර අද දවසේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂාංශයේ මහාචාර්ය ධර්මපාල වරුහා ධර්මපාල පරපුර යන සංවිධාන බල අනුශාසක, එවැගේම මහජන රාජ්‍ය සභාවේ සභානායක පූජ්‍ය ඉන්ද්‍රාගාරයේ ධම්මරත්න ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බොහොම නමස්කාර පුරුක පිළිගන්න ගමන් අපි කැමති රට යන අත පිළිබඳව වහන්සේගේ දැක්ම ඉදිරිපත් කරන්න මුල් පැය භාගය තුල. ඇත්ත වශයෙන්ම බොහොම ස්තුතියි අපේ ගමගේ මහත්තයාට, ඒ වගේම අපේ රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයට මේ වගේ මාතෘකාවක් කතා කරන්න පෙළඹවීම සම්බන්ධයි. රට යන අත ගැන මං හිතන්නේ මුළු රටම කතා කළ යුතු වකවානුවක් කියලායි මට හිතෙන්නේ. ඒකට හේතුව රට වේලාවකට හිතෙනවා යන අතක් නොමදැන අපි යනවායි කියලා. යන්නේ කොහෙද කියලා දන්නේ නැතුව යන ගමනක්, ඉලක්කයක් නැති ගමනක්, අරමුණක් නැති ගමනක්, දිශාව නොහඳුනනා ගමනක්, අවසාන ප්‍රතිඵලය නොදක්නා ව්‍යායාමයක්, අභිප්‍රේතාර්ථ හා අභිමතාර්ථ පිළිබඳ කිසිදු හැඟීමක් හා පූර්ව විඥානයක් නැති ගමනක්, කොටින්ම කියනවනම් දැනීමක් හා හැඟීමක් නැති ගමනක් යනු අන්ධකාරයේ ගමනක් හෝ අන්ධ න්‍යායෙන් යන ගමනක්. එක්කෝ එළිය තියෙන තැනක අන්ධයෙක් යන ගමනක්, නැත්තං අන්ධකාර තැනක යන ගමනක්.
අන්ධකාර තැනක ඇස් තියෙන කෙනෙක් ගියත් යන්නේ කොහෙද කියලා පේන්නේ නැහැ. එළිය තියෙන තැනක් වුණත් ඇස් වහගෙන යනවනම් යන තැන පැහැදිලි නැහැ. රට යන අත කොහෙද කියලා ගමගේ මහත්තයා මගෙන් ඇහැව්වොත් දෙන්න තියෙන කෙටි උත්තරේ ඒක තමයි. අපි මුල් මිනිත්තු කිහිපය තුළ පැහැදිලි කරගමු අපේ හඳුනුනේ දැන් මේ රට යන අත දැන් අපි මුහුණ දෙන ගැටලු සහ මේ මුහුණ දෙන සියලු ප්‍රශ්න පිළිබඳ සංවාදයේ ප්‍රථම රට යන අත නිර්මාණය වීමේ ඓතිහාසික පසුබිම දේශපාලනික පසුබිම මොදක් කතා කරමු. මෙහිමයි මේ රට මහ ජනතාවගේ මේ රටේ අයිතිකාරයෝ මහ ජනයා. මේ රට තීන්දුව කරන්න ඕනේ මහ ජනයා. හැබැයි මේ රට තීන්දුව කරලා තිබුණේ මහ ජනයා. ඒත් ප්‍රමාණාතික්‍රාන්ත දේශපාලනීකරණය හා පක්ෂ විසින් තමන්ගේ බලාරෝපිත වූ මේ දේශපාලන ක්‍රියාවලිය තුළ දේශපාලකයා හා දේශපාලන පක්ෂ හිතනවා රට යන අත තීන්දුව කරන්න ඕනේ තමන්ය කියලා. ප්‍රධානම ගැටලුව ජනතාව අමතක කරලා එක ජනතාව අමතක කිරීම, දෙක දැක්ම අමතක කිරීම, තුන ඉතිහාසය අමතක කිරීම. ඒ තුන අමතක වෙච්ච ගමන්ම අනාගතයේ සැලසුම් කරගන්න බැරුව අතරමං වෙනවා. සැබවින්ම අද වෙනකොට රට තියෙන්නේ අන්න එබඳු අනතුරක. දේශපාලකයාගේ ප්‍රධානම ඉලක්කය වන්නේ රට යන අත තීන්දු කිරීම හෝ රට යන අතට සැලසුම් සකස් කිරීම හෝ නෙවෙයි. ප්‍රධානම අරමුණ වන්නේ ඒ සඳහා හෝ ඒ සඳහා නොවන පරමාර්ථයන්ගෙන් බලය ලබා ගැනීම. ඉතින් බලය ලබාගත් දේශපාලකයාගේ ක්‍රියාවලිය බලය ලබා ගන්න නියමිත දේශපාලකයාගේ ක්‍රියාවලියට වඩා වෙනස්. තවත් විදිහකින් කියනවා නම් බලය ලබා ගැනීමට පෙර තිබුණු මනස බලය ලබා ගත්තට පස්සේ නැහැ. ඒකට හේතුව බලය ලබා ගන්න ඉස්සර වෙලා සමහරට රට පිළිබඳ හැඟීමක් තිබුණා වුණත් බලය ලබා ගත්තට පස්සේ බලය ක්‍රියාත්මක කරගන්නා වූ ක්‍රමෝපායන් පිළිබඳව ඔහුට අවධානය යොමු කරන්න සිද්ධ වෙන නිසා විය යුතුයි. ඒක නිසා මේ දැක්මක් නැති රටක අනාගතයක් ගැන කතා කරන්න විදිහක් ඇත්තේම නැහැ. මහජනතාවගේ රට, මහජනතාවගේ රාජ්‍යය, මහජනතාවගේ වාහනය දේශපාලක රියදුරෙකුට බාර දුන්නට පස්සේ සීට් එකේ වාඩි වෙලා නිදාගෙන යන මහජනතාවක් සහිත රියදුරු දේශපාලකෙක් එක්ක යන ගමනක් යන්නේ කොහෙද කියලා ඩ්‍රයිවර්ට පැහැදිලි නැති සහ පැහැදිලි කරලා කිව්වේද නැති. ඔබන්සෝ කියන්නේ නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය අපිට ඒ තරම්ම ධනාත්මක වලට සාධනීය තත්වයන් තිබුණේම නැද්ද ගොඩනගෙන්නේ? ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම පක්ෂ දේශපාලන විසින් මේ රටේ බලය ලබාගත් දා ඉඳලම රට ගිහින් තියෙන්නේ ආපස්සට කියලා තමයි කියන්න පුළුවන්කම තියෙන. ඒක ඇත්ත වශයෙන්ම එහෙම ද කියලා ප්‍රශ්න කර කර ඉන්න ඕනේ නැහැ. එහෙම තමයි ගිහින් තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ වාමගාමී දේශපාලන කණ්ඩායම්, කම්කරු, වෙනත් වෘත්තීය සමිතී සහ මාක්ස්වාදී දේශපාලන පක්ෂ කීපයක උත්සාහයක් තිබුණා නේද 50, 60, 70 විශේෂයෙන් 70 දශකයේ කාල සීමාව තුළ? ඇත්තම කිව්වොත් එහෙම මේ රටේ ජාතිකත්ව මතය තමයි 50 දශකයේදී ඇති වුණේ. මිනිසුන්ට රට පිළිබඳ හැඟීමක් ආවා. මොකද යුරෝපීය ජාතිකයන් විසින් කොල්ලකමින් තියෙන ස්වකීය දේශය නැවත ගොඩනගා ගත යුතුයි, අපිට හිමිවෙත්තිය කියලා කියන ජාතිකානුරාගී මනසක් මේ වෙනකොට නිර්මාණය වෙලා තිබුණා. ඇත්ත වශයෙන්ම කිව්වොත් එමේ ජාතික මනසක් එක. ඒ ජාතික මනස රට පිළිබඳ හැඟීම, දේශානුරාගය, දේශවාත්සල්‍යය, ජාතික හැඟීම කියලා කියන සියල්ල නිර්මාණය වෙලා තිබුණා. ඒක මෝදු වෙලා හොඳ ජාතික හැඟීමක් සහිත ලොකු ප්‍රජාවක් හිටියා. ඒ වෙනකොට සුද්දෝ ලංකාවේ තමන්ගේ අනුප්‍රාප්තිකයන් කොටස් දෙකකට බෙදලා තිබුණා. මේක කිව්වහම සමහරලාවට ලොකු විරෝධයක් වෙන්නත් පුළුවන්, ලොකු කලබෙන්ලක් වෙන්නත් පුළුවන්. නමුත් ඒක කියන්න ඕන. වර්ග දෙක තමන්ගේ ඌමනාවන් සම්පූර්ණ කරන අනුප්‍රාප්තිකයන් නිර්මාණය කරලා තිබුණා. එකක් තමයි සුද්ධ ලංකාව දාලගේ කළු සුද්ධ හදලා, ධර්මපාලතුමා කිව්ව විදිහට කළු සුද්ධ. මම ඒක පස්සේ විස්තර කරන්නම් ගමගේ මහත්තයා මගෙන් මට වෙලාව දුන්නොත්.
ලංකාව සුද්දෝ ගියේ කළු සුද්දන්ව හදලා. කළු සුද්දන්ට බාර වෙච්ච ප්‍රධානම කාර්යභාරය වුණේ සුද්දන්ව රකින එක. ඒ සුද්දන්ගේ ආරක්ෂාව උදෙසා පෙනී හිටින එක තමයි කළු සුද්දන්ගේ කාර්යභාරය. කළු සුද්දෝ තමයි දැන් පාලනය කරමින් ඉන්නේ. ඒ කළු සුද්දන්ට ඕන වෙලා තියෙනවා කළු සුද්දන්ගේ ආරක්ෂාව සඳහා දුඹුරු සුද්දන් වහදන එක. ඒ දුඹුරු සුද්දොත් දැන් හදලා ඉවරයි. දුඹුරු සුද්දන්ගේ කාර්යභාරය තමයි කළු සුද්දන්ව ආරක්ෂා කරන එක. කළු සුද්දන්ගේ කාර්යභාරය සුද්දන් ආරක්ෂා කරන එක. දුඹුරු සුද්දන්ගේ කාර්යභාරය වන්නේ කළු සුද්දන්ව ආරක්ෂා කරන එක. නමුත් අපි දුටුව අපි හඳුන්නේ දැන් විශේෂයෙන් 2000න් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ බොහෝ සටන් පාට එනවා. මේ නව යටත් විජිතවාදය, ඒ වගේම තමයි මේ අධිරාජ්‍ය විරෝධී සංකල්ප, මේවා වාමාංශික දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන ප්‍රධාන තේමා පාටේ බවට පත් කරලා තත්ත්වය තියෙනවා. 71 කැරලිවලදී අපි දුටුව අය පිළිබඳ ඒ පිළිබඳ බොහන්සේ සාධනීය මට්ටමින් පිළිගන්නේ නැත්තේ. ඔව්, කියාගෙන ආපු කාරණාව ඒකම තමයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම මේ කළු සුද්දෝ දුඹුරු සුද්දන්ව හදලා පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල දුඹුරු සුද්දන්ට බලය දුන්නේ කළු සුද්දන්ගේ පක්ෂ ආරක්ෂා කර ගැනීම උදෙසා. ඇත්ත වශයෙන්ම වෙන්න ඕන තල එළුළු ශ්‍රී ලාංකිකයෝ බලයට එන එක විතරයි. ඒතකොට තල එළුළු ශ්‍රී ලාංකිකයා බලයට එනීම වැළැක්වීම දුඹුරු සුද්දන්ගේ කාර්යභාරයයි. දුඹුරු සුද්දන්ගේ කාර්යභාරය එලෙස ආරක්ෂා කොට පවත්වා ගැනීම කළු සුද්දන්ගේ කාර්යභාරයයි. කළු සුද්දන්ව පාලනය කිරීම සුද්දන්ගේ කාර්යභාරයයි. ඒක අල්ප මාත්‍රයකින්වත් දසම ස්ථානයකින්වත් අද වෙනකොට අඩු වෙලා නැහැ. වෙනස් වෙලත් නැහැ. අඩු වෙලත් නැති ද වෙනස් වෙලත් නැති මෙන්න මේ කළු සුද්දන්ව නිර්මාණය කරපු වෙලාවේ වර්ග දෙකක් නිර්මාණය කළා. එකක් තමයි සුද්දට ඍජුව වග කියන අය. අනිත් එක තමයි සුද්දට වක්‍රව වග කියන අය. සුද්දට ඍජුව වග කියන අය දකුණ හැටියටයි, සුද්දට වක්‍රව වග කියන අය වම හැටියටයි නිර්මාණය වෙනවා. ඉතින් වම කියලා කියන්න නම පාවිච්චි වෙච්ච විදිහ අපි පස්සේ කතා කරමු. නමුත් මේ රටේ වම හැසිරලා තියෙන්නේ දකුණට ඕන හැටියට තමයි. ඒක මම කිව්වා මේක දෙබරට ගහුවා වගේ හිතේද දන්නේ නැහැ. වම හැසිරලා තියෙන්නේ දකුණට ඕන හැටියටම තමයි. දකුණ හැසිරලා තියෙන්නේ වමේ ආරක්ෂාව හැටියටම තමයි. අද බලන්නකෝ පාර්ලිමේන්තුවේ දකුණ රකින්නේ වම විසින්නේ. මහා ලොකු විප්ලවවාදී ව්‍යාපාර මහා ලොකුව මේ රටේ ඒ මාක්ස්වාදයේ පැල කරන්න හදපු ව්‍යාපාර මහා ලොකුවට ලොකු විප්ලවකාරී දේශපාලන පක්ෂ නේමේද අද මේ දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරය ආරක්ෂා කරන්නේ. ඒ හින්ද මේ වම විසින් දකුණ රකින්න, දකුණ විසින් වම රකින්න තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. මේ ඔළුව නැති කවන්දයක් බවට පත් වෙලා රට බෙල්ලෙන් උඩ නෑ, වමයි දකුණයි අත් දෙකක් තියෙනවා. ඒ දෙක එක්කහුවිලා ගහන පදේට මහජනතාවට නටන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ හින්දම මේ රටේ වම කියන්නේම අර ජාතික පිපුරුම, ජාතික උතුරායාම, ජාතික මතය මිනිසුන් තුළ මෝදු වෙලා එනකොට ඒ මෝදු වෙලා එන ජාතික මතය අඩු කරන්න අර ඉස්සර කාලේ මට මතකයි අපේ අම්මා ඔය ලිපේ තියෙද්දී පෙන දානවනේ සමහර ව්‍යංජන නැත්තම් බත්. ඒ පෙන අඩු කරන්න පොඩ්ඩක් කොහොම ලුණු චුට්ටක් දාපුවාම පෙන මෙහෙම බහිනවා මන්ද ගල තියෙන කුස්සියේදී. ආන් ඒ වගේ මේ රටේ මිනිසුන්ගේ ජාතිකත්වයේ හැඟීමක් එනකොට හෝ විරෝධයක් නැගීගෙන එනකොට ආන්න වම ක්‍රියාත්මක වෙනවා. වම ක්‍රියාත්මක වෙලා ගිහිල්ලා දින් ලුණු චුට්ටක් දාලා ඔව් අපිත් විරුද්ධයි තමයි මේක වහාම ක්‍රියාත්මක වන පරිදි වහාම තහනම් කළ යුතුයි කියලා විරෝධතා ගොන්නම තමන්ගේ අතට ගන්නවා. අතට අරගෙන විරෝධතාව නිර්මාණය කරලා හිමීට ගිහිල්ලා දකුණේ හංගලා තමන්ගේ කාර්යභාරය කරනවා. ඒක නිසා තමයි ඇත්තපත්‍රේ වැඩියෙන් මිලදී ගත්තේ ජාතිකත්වයේ තිබිච්ච මිනිස්සු. ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය නිර්මාණය වෙනකොට මේ රටේ මිනිස්සුන්ගේ ජාතික හැඟීම් තිබුණා. ඒ සමස්ත ජාතික හැඟීම් තිබිච්ච අතිබහුතරයක් දෙනා සිංහලයෝ, අතිබහුතරයක් දෙනා සිංහල බෞද්ධයෝ. හැබැයි ඊට අමතරව ජාතිකත්වයේ තිබිච්ච සුළුතර මුස්ලිම් ප්‍රජාවක් සහ සුළුතර දෙමළ නායකයන් පිරිසක් හිටියා. ඒ දෙමළ මුස්ලිම් ප්‍රජාවත් ඇත්ත වශයෙන්ම මේ මහ පොළොවට ආදරය කරපු මිනිස්සු. මේ වර්ග කිලෝමීටර් 65632 බිමට ආදරය කරපු අය.
ඔවුන් දෙවනුව සැලකුවේ බෞද්ධකම හා ඉස්ලාම්කම හා දෙමළකම දෙතීකව සැලකලා පළවෙනිම ශ්‍රී ලාංකිකකම තියාගත්ත මොකද සුද්දගෙන් රට බේරගන්න. එතන සුද්දගෙන් රට බේරගන්න අර මෝදු වෙලා එන ජාතික හැඟීම් පිපිරෙන්න ආසන්න වෙලා උතුරා ගලාගෙන යන අවස්ථාව වෙනකොට හිමීට ඇවිදිල්ල එකි ජාතික වාත්සල්‍ය දේශ වාත්සල්‍ය මාක්ස්වාදී මල්ලක් ඇවිදිල්ල මේ මල්ලට දාගත්තා. ඊට පස්සේ මේ මල්ලේ තිබිච්ච දූවිලි හරි මේ මල්ලේ තිබිච්ච පාට හරි රතු පාට කුඩු ජාතියක් තිබිලා ආන් මේ කුඩු වලට අර ජාතිකත්වයෙන් ආපු නිර්මාණ ටික රතු කුඩු ගෑවිලා රතු වෙලා එළියට ආවා. හැබැයි දැන් තව සිවිල් සමාජයේ හැටියට පෙනී හිටපු කණ්ඩායම් හිටියා. විශේෂයෙන් වෘත්තීය සමිති වෙනත් කම්කරු පක්ෂ ස්වාධීන කුඩා කුඩා පක්ෂ තිබුණා. මේ වාමගාමී නැඹුරුවක් තියෙන පක්ෂයත් එක්කම රාජ්‍ය නූන සංවිධාන වගේ එදා මෙදා ඉතිහාසය තුළ විශාල වශයෙන් මේ රටේ කෙසියම් වැඩ කොටසක් කළයි කියලා සඳහනක් වෙනවා. ඒ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස? ඇත්තම කිව්වොත් එහෙම ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඇතිවෙන්නේත් වාමගාමී දේශපාලනවල තවත් එක්තරා පුරුකක් හැටියටනේ. තර් දේශපාලන පක්ෂයේ ආරක්ෂක නියාමකයෝ හැටියට තමයි වෘත්තීය සමිති එන්නේ. වෘත්තීය සමිතියවල තිබිච්ච කාර්යභාරය උනේ පක්ෂය ආරක්ෂා කිරීම. දැන් ආපහු හැරලා බලපුවාම වරාය අපිට පවරගෙන වරායවල් මේ හදාගෙන බණ්ඩාරනායක මහත්තයා ඉන්න කාලේ ඉතාම දැවැන්ත ලොකු වැඩ වර්ජන විශාල ප්‍රමාණයක් එනවනේ. වැඩ වර්ජන විශාල ප්‍රමාණයක් ඇවිදilla ලංකාවේ වරාය සේවකෝ එළියට බැහැලා මුළු සමස්ත වරාය පද්ධතිය අක්‍රීය වීමේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ සිංගප්පූරුවේ වරායක් ඇදෙනවා. අවසාන විග්‍රහයේදී අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සේවය කරලා තියෙන්නේ සිංගප්පූරු වරායකට. එදා ඒ වැඩ වර්ජන දියත් කරලා සාදුකින් පෙළනේවුන් දැන් ඉතින් නැගිටියව කියලා ඉංග්‍රීසියෙන් ලියාගෙන සිංහලෙන් සටන් පාඩ කියාපු අය අද වෙනකොට හදලා තියෙන්නේ මේ රට ස්වයං පෝෂිත කිරීමේ වැඩ වර්ධන නෙමෙයිනේ. ඒකේ අවසාන ප්‍රතිඵලය එන්නේ අතෙන්ට. ආන් එහෙම වැඩසටහන් තමයි අපේ රටේ සිද්ධ වුනේ. සිංගප්පූරුවට වුමනා කරන්නා වූ ජයග්‍රහණ ලබා ගැනීම උදෙසා මෙහි වැඩසටහන් වැඩ වර්ධන ක්‍රියාත්මක කිරීම. චීනේ වුමනාව අවසාන විග්‍රහයේදී මෙහි වුමනා මෙහි සටන් පාට එක කෙලවරදී අවසානම විග්‍රහයේදී සිද්ධ වෙන දේ පිළිබඳව සැලසුම් කරලා තමයි පිටරට ඉඳලා කෙනෙක් ලංකාවේ වැඩ වර්ධන මෙහෙවන්නේ. ඉතින් මම කල්පනා කරන්නේ නම් රට ගැන දැක්මක් නැතුව මූලධර්මවාදී දේශපාලන න්‍යායයන් මත ඉඳගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ රවුම් බෝතලෙට හතරස් මුඩියක් ගහලා දෙක මුඩියටත් වැඩක් නැති මේ බෝතලෙටත් වැඩක් නැති වැඩක් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ කෙටි කාලීන අදහස් ඔළුවේ තියාගෙන වැඩ වර්ධන මෙහෙවපු වාමවාදීන් රටට කරපු මෙහෙවරට වඩා පිටරටවල් වලට කරපු මෙහෙවර වැඩි කියලා තමයි හිතෙන්නේ. ඒ අද වෙනකොට ඇත්ත වශයෙන්ම කිසියම් කම්කරු ජයග්‍රහණයක් ලබාගෙන නැහැ කියලා මම කියන්නේ නැහැ. කම්කරු ජයග්‍රහණي ලබාගෙන තියෙනවා. නමුත් රටක් හැටියට ගත්තොත් එහෙම මේ රටේ ලොකු ආර්ථික පරිහානියක් කරා මේ වැඩ වර්ධන මෙහෙවීම සිද්ධ වුණා කියලා කියන්න වෙනවා. සමහර විට මේ ඉතිහාසය හදාරීමේදී අපිට අරගලවල ඉතිහාසය හදාරන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයන් තම සුදේශකත්වයේ ජාතිකත්වයේ සහ මේ සියල්ල ආරක්ෂා කර ගැනීමේ පැහැදිලි අරගලවල නිරත වුණාද කියන කාරණයත් අපි කුමන දේශපාලන නැඹුරුවකින් කුමන දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගන්නද අපි සක්‍රිය වෙලා තියෙන්නේ පැහැදිලි. මේ නිසා ඒ ඓතිහාසික ගමන් මඟ තුළ අපි හඳුනන දැන් මේ තව කාරණයක් තියෙනවා. දැන් බොහෝ අය විචාරකයන් කියන මතයක් තමයි මේ අපි වෙන්නේ කුඩා රාජ්‍යයකට මේ ස්වාධීනව සිටිය හැකිද මේනි ගෝලීය බලහත්කාරයන් තුළ. අපි අපි අපිට නිදහස ලැබුණා තමයි. නමුත් අපි නිදහස බාරගත්ත තමයි. නමුත් සමස්තය වෙනත් කේන්ද්‍රයකින් හැසිරෙද්දී මේ පරිදි කුඩා රාජ්‍යයන් වන අපිට මේ ස්වාධීනව එහෙම කටයුතු කරන්න පුළුවන්ද? 100%ක්ම මහ පොළොවේ ඇත්ත තමයි. 100%ක්ම දේශීය හා ජාතිකව පමණක් සමහර වෙලාවට මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට අද වෙනකොට පවතින්න බෑ. ඒකට හේතුව මේ අන්තර්ජාලයන් තියෙන සමාජය, එහෙමත් නැත්නම් මේ මහා විශ්වයත් එක්ක ලෝකේ ගනුදෙනු කරන තැනට සංනිවේදනයේ දියුණු වෙලා තියෙන තැනක අන්තර්ජාතික වෙළඳ හුවමාරුත් එක්ක ගනුදෙනු තියෙන රටක රාජ්‍යයක 100%ක් එකීභාවය එහෙම නැත්නම් ස්වාධිපත්‍ය නසා නොගෙන කටයුතු කරන්න පුළුවන්. නමුත් අර සියල්ලම ජාතික කියලා කියන තැනට ගේන්න බෑ.
ප්‍රශ්න තියෙන්නේ රෙද්ද හැට්ටේ අඳින සහ බැනියන් කලිසම් අඳින එහෙමත් නැත්නම් බැනියන් සරොන් අඳින මිනිසුන් නිර්මාණය වෙන්න ඕනේ කියලා කියන එක නෙවෙයි තියෙන්නේ. මට සරල නිදර්ශනයක් කියන්න බලන්නකෝ. රට ලංකාව සුද්ධෝ එනකොට ණය නැහැ. සුද්ධෝ යනකොට ණය නැහැ. සුද්ධෝ ගියාට පස්සේ ඉඳලා අපි ණයයි. අද වෙනකොට උපදින්න ඉන්න කෙනා ඉඳලම ණයයි. තාම ඉපදිලා නැත්තම් එයත් තාම ණයයි. ඉතින් එතකොට ඒ තැන ඉඳලා මෙහාට බලාගෙන ගියාම අපි මේ ඩෙවලොප්මන්ට් කියලා එකක්ද ලැබිලා තියෙන්නේ, අපිට දියුණුව සංවර්ධනය කියලා එකක්ද ලැබිලා තියෙන්නේ. ඉතින් එහෙම උනේ අර ස්වාධිපත්තේ නැති කරගත්ත හින්දා විතරක් නෙමෙයි, දැක්මක් නැති කරගත්ත හින්දා. දැන් චීනෙට අපිට වඩා ස්වාධිපත්තේ ආරක්ෂා කරගන්න බැරිද? අපිට වඩා ආරක්ෂා කරගන්න පුළුවන් බල සම්පන්න රාජ්‍යයක් චීනය කියලා කියන්නේ ලෝක බලවතෙක් අද වෙනකොට. හැබැයි චීනය ඇතුලේ අපි මේ ලංකාව ඇතුලේ පාවිච්චි කරන ඔය මේ අන්තර්ජාල පද්ධති ක්‍රියාත්මක නැහැ. අන්තර්ජාල වෙබ් අඩවි සමහරව ක්‍රියාත්මක නැහැ. ඒගොල්ලොන්ට බලන්න පුළුවන්, නරඹන්න පුළුවන්, එහෙම නැත්තම් විවෘත කරන්න පුළුවන් වෙබ් අඩවි සීමා කරලා තියෙනවා. ඉතින් එහෙම සීමා කරගෙන තියෙන්නේ ඇයි? රටට අනවශ්‍ය දේ එන එක නිසා. දැන් මේ අපේ රටේ එහෙම සීමාවක් නැහැ. මේක අසීමිත නිදහසක්. එහෙමත් නැත්නම් වල්බూరు නිදහසක්. මේ වල්බూరు නිදහසේ එහෙමත් නැත්නම් මේ අසීමිත නිදහසේ අපිට ඕනෑම වෙබ් අඩවියක සැරිසරන්න පුළුවන් තරම් නිදහස තියෙනවා. දැන් මම කියන්න හදන්නේ මේ ස්වාධිපත්තේ එහෙම නැත්නම් ස්වාධීනතාව කියලා කියන එක ආරක්ෂා කරගන්න බැරි ඇයි? මුළු සමස්ත ලෝකයක් එක්ක ගනුදෙනු කරමින්ම අපිට අපේ ජාතිකත්වය රැකගන්න පුළුවන්? මම කියන්නේ මෙතන අර කියාපු ඇඳුම් පැළඳුම් වල ජාතිකත්වය කියලා කියන එක නෙමෙයි. අපිට අපේ ආහාර පද්ධතිය ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙන්නේ සංනිවේදනයේ වැඩි හින්දද? අපි ගාව දැක්මක් නැති හින්දද? එහෙමත් නැත්නම් සකලවිද කුණුගඩවල් අපි ගන්න හින්දද? ඒක නිසා මිනිසුන්ට හැඟීමක් නැති, පරිපාලනයට කිසි දැනීමක් නැති, දේශපාලනයට කිසිදු ආකාරයක සවිඥානික භාවයක් නැති කාරණාව නිසා මිතක් නැත්තම් මේ ගෝලීය ලෝකයේ ගෝලීය දේශපාලනයේ ඇතුලේ ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය ආරක්ෂා කරගන්න බැරි නැහැ. අපි හඳුන දැන් මිනිස් සංවර්ධනය හෝ වේවා, කිසියම් විශේෂ ශාස්ත්‍රයක් හෝ වේවා, පුද්ගලයෙකුට හෝ වේවා, මේ දැක්මකුත් නිපදවනවා මේ සමාජය තුළ. කිසියම් ක්‍රියාවලියක ප්‍රථම මේ බටහිර සහ මේ බලවත් රාජ්‍යයන් විසින් මේ නිපදුන දැක්මක් මත නේද මේ ජනතාව කේන්ද්‍රගත කිරීමේ යාන්ත්‍රණයක් පැවතුනේ. එවැනි ජාතික ජාත්‍යන්තර දැක්මක් තුළ අපිට ඉලක්කයන් පූර්ණය කර ගැනීමද තියෙනවා සංවර්ධනයේ. ඒ සඳහා මහා වේගවත් ගමනක නිරත වෙලා ඉන්න අපිට තව කුමන දේවල් ආරක්ෂා කර ගැනීමේ ශක්්‍යතාවයන් හොයන්නද? ඔව්, මට විනාඩි කිහිපයක් මෙන්න මේ සඳහා දෙන්න. ගමගේ මහත්තයා, අපේ රට පෝසත් රටක් තිබුණේ, දැන් දුප්පත් රටක්. පෝසත් රටක් දුප්පත් බවට පත්වීමට ඉංග්‍රීසියෙන් ඩෙවලොප්මන්ට් කියලා කියනවාද කියන මම දන්නේ නෑ. ඒකට හේතුව මෙන්න මේකයි. අපි මනි මයින්ඩඩ්, එහෙමත් නැත්නම් සල්ලි මූලික කරගත්ත ආර්ථික මනසකින් ගමන් කළා. සල්ලි මනසකින් ගමන් කළා. ඇත්තටම ආර්ථික කියලා කියන වචනය වැරදි. මූල්‍යමය ගමනක් තමයි ගිහින් තියෙන්නේ. අර්ථ කියලා කියන්නේ සල්ලිම නෙමෙයි. අපි සම්පත් අමතක කරන සල්ලි හොයපු සමාජයක්. මෙන්න මේක විෂන් එකක් හැටියට අද අපිට මේ නින්නාද වැඩසටහනින් රංගිරි ශ්‍රී ලංකා මාධ්‍යයෙන් අපිට එළියට දාන්න පුළුවන්. මම මේක කොහෙවත් තාම කියලා නැහැ. සම්පත් සහ සල්ලි කියන්නේ දෙකක්. සම්පත් තිබිච්ච රටක්, සම්පත් අගය කරපු සමාජයක්, සල්ලි අගය නොකළ සමාජයක් අපි ගාව තිබුණේ. මොනවද සම්පත්? බලන්නකො, දරු සම්පත්, වෙරළ සම්පත්, මත්ස්‍ය සම්පත්, නිවන් සම්පත්, සැප සම්පත්, නිරෝගී සම්පත්. දැන් මේවා සම්පත්නේ. මේවා පස්සේ සල්ලි වෙනවනේ. ජල සම්පත වතුර බෝතල් බවට පත් වෙලා සල්ලි වෙනවා. එතන මිනිස්සු ජල සම්පත රැක්කා. ජල සම්පත සල්ලි බවට පත් වුණාට පස්සේ වතුර බෝතල් මිලදී ගන්නවා. ඒක කොළඹ සිට නුවර දක්වාත්, වේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වාත්, මේ රට මැද දඹුල්ල දක්වාත් ඇත්ත කතාව ඒක තමයි. අපිට මේ මහ පොළව කොච්චර පෝසත්ද බලන්න.
මගින් මම දවසක් ඇහුව අපේ ආර්ථික විද්‍යාව පිළිබඳ මගේ හිතවතෙකුගෙන් ලංකාව සහ තෙල් රටවල් දිහා බලාපුවම ලංකාව පෝසත්ද දුප්පත්ද තෙල් රටවල් පෝසත්ද දුප්පත්ද කියලා. ඔහුගේ දැක්ම හැටියට ඔහු කියන්නේ ලංකාව දුප්පත් ඒ රට පොහොසත් කියලා. මම මෙන්න මෙහෙම ඇහුවා. ගලා බස්නා දියදහර සහිත මේ රටද පොහොසත් වැලි තියෙන රටද පොහොසත්. කුරවී කෙවිල්ලන්ගේ නදද සහිත තුරු වියනක් වන මේ වනාන්තරය සහිත රටද පොහොසත් වැලි කඳු තියෙන රටද පොහොසත්. මහපොළව හාරපුවාම මිනිස්සුන්ට බොන්න පුළුවන් ජලය තියෙන රටද පොහොසත්. මහපොළව හාරපුවාම කාර්වලට ගහන්න පුළුවන් පෙට්‍රල් එන රටද පොහොසත්. මිනිසුන්ගේ මුහුණේ සිනාව තියෙන රටද පොහොසත්. මූණේ හිනාවක් තියනවද නැද්ද කියලා හොයන්නවත් බැරි රටද පොහොසත්. ඊළඟට අවුරුදු 17න් 18න් පස්සෙත් දරුමල්ලන් තමන්ගේම දරුවන්සේ සලකන මිනිසුන් විසින් රටද පොහොසත්. අවුරුදු 17න් 18න් පස්සේ උන් හිටි තැන් හොයාගන්න බැරි පැටව ඉන්න රටද පොහොසත්. ඉතින් මම බලාපුවාම මට නම් තේරෙන්නේ මේ රට පොහොසත්. ඒ රටවල් සල්ලිකාරයි. දැන් සල්ලි වලින් විතරද මිනිස්සු පොහොසත් වෙන්නේ? නිර්ණායකය වන්නේ මේ රටක සංවර්ධනය මනින නිර්ණායකය වන්නේ දල ජාතික නිෂ්පාදනය හෝ නිෂ්පාදිතය හෝ ඒක පුද්ගල ආදායම ඩොලර් වලින් දශම ගණන් වලින් කියන එකද සැබවින්ම සංවර්ධනයේ නිර්ණායකය කියලා කියන්නේ? එතකොට සංවර්ධනයේ නිර්ණායකයට පරිසරය නැද්ද? සංවර්ධනයේ නිර්ණායකයට මිනිසුන්ගේ සතුට නැද්ද? සංවර්ධනයේ නිර්ණායකයට මිනිසුන්ගේ සාක්ෂරතාව නැද්ද? සංවර්ධනයේ නිර්ණායකයට මිනිසුන්ගේ සංසුන් දිවි පැවැත්ම නැද්ද? සංවර්ධනයේ නිර්ණායකයට මේ රටේ කඳු නැද්ද? පාරවල් නැද්ද? සංවර්ධනයේ නිර්ණායකයට වාර්ෂික වර්ෂාපතනය වැදගත් නැද්ද? සල්ලි වලින් විතරද මිනිසුන්ට මනින්න පුළුවන්? සල්ලි කියන්නේ හුවමාරු සංකේතයක්. ඉස්සර කාලේ සල්ලි වලින් නෙමෙයිනේ ගනුදෙනු කළේ. රන්තලිය ගනුදෙනු කරන්නේ මේ වලලුත් එක්ක. එහෙමයි කච්චපුට නියාමය. ඉතින් ආන් එබඳු තැනක තිබිච්ච රටක් මේ රට දුප්පත් නෑ. මේ රට පොහොසත්. මිනිසුත් එහෙමනේ. සමහර මිනිස්සු උසෙන් පොහොසත් බඩෙන් දුප්පත්. සමහර මිනිස්සු සල්ලි වලින් පොහොසත් ගුණෙන් දුප්පත්. සමහරවලු ගුණෙන් පොහොසත් හැබැයි රුවෙන් දුප්පත්. සමහර මිනිස්සු දැනුමෙන් පොහොසත් බුද්ධියෙන් දුප්පත්. සමහරු බුද්ධියෙන් පොහොසත් දැනුමෙන් දුප්පත්. සමහරු ඒ දෙක තුනෙන්ම පොහොසත් පෞල් ජීවිතෙන් දුප්පත්. සමහරු පෞල් ජීවිතෙන් හොඳටම පෝසත් හැබැයි දරු සම්පතෙන් දුප්පත්. ඒක නිසා මිනිස්සුන්ගේ දුප්පත් සහ පෝසත්කම් සල්ලි වලින් සහ බැංකු පොතේ තියෙන ඉලක්කම් වලින් මනින්න බෑ. දැන් පෝසත්කම් මනින්න ඉලක්කම් වලින්ද? ඇයි අකුරු වලින් මනින්න බැරිද? ඉතින් එහෙම බලාගෙන ගියාම මේ රට සම්පත් සහිතව තිබිච්ච පෝසත් රටක් සල්ලි හොයන්න ගිහිලා දුප්පත් වෙලා. නමුත් දැන් ඔය සංවර්ධන ඉලක්කයන් පූර්ණ කර ගැනීමට අපිට බොහෝ දේවල් ජාත්‍යන්තරව ලැබිලා තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. 1944 ලෝක බැංකුව ආරම්භ වෙනවත් එක්කම ඇමරිකාවේ එහි පරිවාර වෙළඳ ගිවිසුම් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ඒ නියුන් සහෝදරයන් බොහෝ මහන්සි ගත්තා මේ රට සංවර්ධනය කරා, අපි වෙන රටවල් සංවර්ධනය කරා ගෙන යන්න. ඔවුන්ගේ ණය ආධාර, ඒ වගේම උපදෙස්, ඒ වගේම ආයෝජකයන් මේ රටවල් කරා යැව්වා. දැන් මේකේ සංවර්ධන ආකෘතියක තමයි අපි මේ පහුගිය කාලේ සිට මේ දක්වා මේ වර්තමානයේ ජාතික භෞතික සලස්ම දක්වා අපි ගත කරමින් ඉන්නේ. ඔබට මේ පිළිබඳව හිතන්නට පුළුවන් අපි පොහොසත් දුප්පත්කම කුමන සාධක මතද අපි වෙන් කර හඳුනගන්නේ. මේ පිළිබඳව අපි ඔබව ඥානනය කරන්නයි මේ වැඩසටහනේ විශේෂ අරමුණක් වෙන්නේ. අද නින්නන්ද සජීවී සංවාදයයි ඔබ මේ රැඳී සිටින්නේ. අපි ඔබෙන් අවසර ඉල්ලනවා කෙටි විරාමයකට යන්න රැඳී සිටින්න. නින්නාද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාම. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක පන්නේ. අපි කතාබහ කරමින් ඉන්නේ රට යන අත පිළිබඳව. මෙතැන් සිට අපි ඔබට දුරකථනය විවෘත කරන්න බලාගෙන හිටියා. නමුත් අද දවසේ ඔබට සජීවීව දුරකථනයෙන් සම්බන්ධ වීමේ හැකියාව ලබා දීමේ හැකියාවක් නැහැ. ඒ ගැන අපි කනගාටු වෙනවා සමාවන්නේ පිළිබඳව අපිට. නමුත් අපි සංවාදය දිගටම ගෙන යනවා. ඔබ අප සමග රැඳෙයි කියන විශ්වාසයත් අපට තියෙනවා. නව සංවාදයක නව කතිකාවතක ඇරඹුම තමයි මේ අපි රටමැද ඉඳන් පටන් ගන්නෙ. විශේෂයෙන්ම සමාජයට වුමනා නව සංවාදය අපි ආරම්භ කරනවා, ආරම්භ කරමින් ඉන්නවා. ඔබ සංවේදී පිළිබඳව කියලාත් අපි දන්න නිසා ඔබ අපව අත් නොහරයි කියන විශ්වාසයත් අපට තියෙනවා. අපි කතා බහ කරමින් ඉති අපේ අපඳුරට දැන් අපිට මේ සංවර්ධන ආකෘතිය තුළ අවශ්‍ය මූල්‍යම සම්පත් ලබා දීම සඳහා ජාත්‍යන්තරය මැදිහත් වෙනවා. දැන්
අපේ කෘෂිකර්මය වෙනස් වෙනවා, ආහාර පාන වෙනස් වෙනවා, අපේ සංවර්ධන ගමන වෙනස් වෙනවා, සංවර්ධන පිළිබඳ නිර්වචන වෙනස් කරනවා. දැන් මේ සමස්ත ක්‍රියාවලියට මුදල් දෙන අය මේ දක්වා මුදල් දීපු අය එකඟද මේ අපි ඔබ වහන්සේ කියන ඔය මේ අපේ පොළොව මේ සියලු දේවල් මතු කරමින් අපේ මේ ආකෘතියක් ගොඩනගන්න මේ ආකෘතින් දෙකක් නේද මේ කතා කරන්නේ? ඔව්, ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල වේවා, ලෝක බැංකුව වේවා, කවර නමකින් ඕ වේවා, මේවා මේ පිහිටවලා තියෙන්නේ දුප්පත් රටවල් පෝසත් කිරීම උදෙසානම් නෙවෙයි. ඒවෙන් කරන්නේ ණය දෙන එකනේ. මට තේරෙන්නේ නැහැ ණය දීලා පෝසත් වෙච්ච මිනිස්සු, ණය දීලා පෝසත් කරපු මිනිස්සු. සමහර වෙලාවට මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකාරයෙකුගේ සල්ලි ප්‍රමාණය වැඩි කරවන්න පුළුවන් සාමාන්‍ය බැංකුවකින් ණය දීලා. ලෝක බැංකුවෙන් ණය දීලා ලෝක බැංකුවේ ණය උගුලට හුරු කරවීම, එහෙම නැත්නම් හිර කරවීම කියලා කියන කාරණාව තුළ නැගිටපු රාජ්‍යයක් පිළිබඳ නිදර්ශන මම දන්නේ නේ. ඒක සමාජයට මගේ නොදැනුවත්කම විය හැකි. දන්න කෙනෙක් ඉන්නවා නම් කිව්වට කමක් නැහැ. දැන් සමහර දේශපාලඥයන් කියන තර්කය තමයි මේ බොහෝ ආයෝජන කරන් නැත්නම් මේ ඔබ වහන්සේ කියපු සම්පත් ලෝකයට උවමනා විදිහට ධනයක් බවට පරිවර්තනය කරන්න මූලික ප්‍රාග්ධනයක් වැදගත් වෙනවා. නැත්නම් ප්‍රාග්ධනය බලවත් සාධකයක් වෙනවා මේ ධනවාදී අර්ථක්‍රමය ඇතුළේ. ඒක කිසියම් න්‍යායක් නේද? ඒක අපිට බැහැර කරන්න පුළුවන් මේ සමාජයක. ඔව්, ඔය කියන්නේ අපිට උගන්වපු ආර්ථික විද්‍යාවේ තියෙන ලස්සන වචනයක්. ඒක හරි. ඒ අපිට උගන්වපු ආර්ථික විද්‍යාවේ ඉන්නෙත් ওই බටහිරෙම තමයි. ඒ විදිහටම දැනුම අපිට ලබා දීලා ඔය කියන ප්‍රාග්ධන ආයෝජනය නිසා ඇතිවෙන නිෂ්පාදනයේ නිෂ්පාදිතයේ දල නිෂ්පාදිත ආගය. ඉතින් ඒ ඔක්කොම ඔය කියපු ආර්ථික විද්‍යාවෙන් අපිට උගන්වපු දේවල් තමයි. ওই ආර්ථික විද්‍යාවෙන් නැති කාලේ තමයි මේ රට ස්වයංපෝෂිත රාජ්‍යයක් වශයෙන් තිබුණේ. ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් නැති කාලේ, ආර්ථික විද්‍යාඥයෝ සහ ආර්ථික විශ්ලේෂකයෝ මහ ගොඩක් නොහිටපු කාලේ ඉතාමත්ම ලස්සනට මේ රට ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණා. දැන් ඒ ආර්ථික විද්‍යාව වැඩි වෙන්න දුප්පත්කම වැඩි වෙලා වගේ තමයි තියෙන්නේ. කොටින්ම කියනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව විසින් හිර කරනු ලැබු එක රාජ්‍යයක් ගැන මම කියන්නම්. ඔබ අහලා තියෙනවා, අපි දන්නවා සීසෙල්ස් රාජ්‍ය. සීසෙල්ස් කියලා කියන්නේ දූපත් 101කින් සමන්විත රටක්. මේ රටේ රත්තරම් පවා තිබිලා තියෙනවා සීසෙල් රාජ්‍ය. ඒතර මේ සීසෙල්ස් රාජ්‍ය ඇමරිකාව, එංගලන්තය, විශේෂයෙන් ප්‍රංශය වගේ රටවල් විසින් තමයි පාලනයට හසු කරනු ලැබ තිබෙන්නේ. ඒ අද වෙනකොට අපේ රට වගේම තමයි ඒ රටට මොබයිල් ෆෝන්ස්, ජංගම දුරකථන හුරු කරනු ලැබුවා. හුඟාක් රාජ්‍යවල, හුඟාක් රටවල් වලට මේ තියෙන නිර්මාණයේ නිෂ්පාදනයේ යනවා. ජංගම දුරකථන බහුල කරවනු ලැබ එකී ජංගම දුරකථන වලට අන්තර්ජාල වෙබ් අඩවී විවෘත කිරීමත් එක්කම හුඟාක් තරුණයෝ මේ සූරණ ක්‍රියාවලියකට යනවා ඇඟිල්ලෙන්. එක අතකින් රඳවා ගන්නා ජංගම දුරකථනයේ තවත් අතකින් එහා මෙහා කරමින් උඩ සිට පහළටද, පහළ සිට උඩහටද, දකුණේ සිට වමටද, වමේ සිට දකුණටද ඇඟිල්ලෙන් තමන්ගේ ලෝකය හොයන තැනකටපත් වෙලා, අත උඩ තියෙන ලෝකය ඇඟිල්ලෙන් සොයන තැනකටපත් වෙච්චාම නිර්මාණශීලී මිනිසුන් නිර්මාණය වෙන්නේ නැහැ විතරක් නෙමෙයි, කෘෂිකාර්මික ජනතාවක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක ඊටම සියුම් උපක්‍රමයක්, අතිබහුතරයක් රටවල් විනාශ කිරීමේ ලොකුම උපක්‍රමයේ හැටියට තමයි මේ මේ මෙබඳු උපක්‍රම වලට චීනය හු වෙන්නේ නේ. ඒකයි තියෙන ස්වභාවය. දැන් චීනය අපිට වඩා, චීනය හදපු ජංගම දුරකථනය අපි ගාව තියෙන වැඩි හරිය. හැබැයි චීනය ඒකී ජංගම දුරකථනයන්ගේ අර විනාශකාරී ක්‍රියාවලියට හසු වෙන්නේ නැහැ. සීසෙල්ස් රාජ්‍යයේ මිනිස්සු හොඳට ශක්ති සම්පන්නයි, හොඳට උසට මහත්තට හිටපු මිනිස්සු. ලයිබීරියාවත් ඒ වගේ, පැපුවා නිව්ගිනියාවත් ඒ වගේ, හයිටි රාජ්‍යත් ඒ වගේ, හරි හොඳ දියුණු රාජ්‍ය, ස්වාධීනව තිබිච්ච රාජ්‍ය. හැබැයි අර විදිහේ ජංගම දුරකථනවලට අන්තර්ජාලයට හුරු කරවලා ඒ ජනතාව අන්දමන්ද කරවනු ලැබූ ජනතාවක් බවට පත් කරලා, ඒ ජනතාව නිකම්ම නිකං පුහු හිස් ජනතාවක් බවට පත් කරලා, රටේ තිබිච්ච ධනය ක්‍රමානුකූලව උරා ගන්නා තැනකට පත් කළාට පස්සේ ඒ රටට ණය දෙනවා. ඒ රටට ණය දුන්නා. දැන් සීසෙල්ස් රාජ්‍යයේ මා දන්නා විදිහට අවුරුදු 45න් පස්සේ රස්සා කරන්න බෑ. රස්සා කරන්න තහනම්. ඒ මිනිසුන්ට ඩෝල් එකක් දෙනවා. මාසික වාරිකයක් දෙනවා. ඒ මාසික වාරිකෙන් කොයි වෙලාවෙත් ජීවත් වෙන්න පුළුවන්. ඒ මිනිසුන්ට තියෙන්නේ කණ්ඩ, බොණ්ඩ,
ගාක් ලාබයි ඒ රටෙත් අරක්කූ බියර් ඉතාම ලාබයි. එක කොටිම කියනවන රුපියල් සීයකට වගේ අරක්කු ගන්න පුළුවන්. එතොර කොයි වෙලාවෙත් අතේ අරක්කු බෝතලේ හෙමනැත්තම් බියර් කෑන් එක මේ ගෑනු ළමයි. අතේ බියර් කෑන් එකක් හඳවාගෙන තවත් අතක අරක්කු බෝතලයක් තියාගත්ත ගෑනු ළමයි ගෑනු කන් දෙකේ අර මොනවද මේ මොනවද ගහන්නේ ඉයර්ෆෝන්ස් ඇඟ වයරින් කරලා වගේ ඉන්නේ තරුණේ. ආන් එහෙම තියාගෙන ඉතින් කනවා බොනවා නටනවා ගයනවා ආන් එහෙම ජීවිතයක් හුරු කරවනවා. ඒ හුරු කරවීම මත සමස්ත සමාජයේ ඒතනට පත් කළාට පස්සේ ජාතික ධනයේ පිළිබඳ පරිපාලන බලය අරකින් රටවල් වලට ගන්නවා. ඇයි ණය දීලා තියෙන්නේ සදාකාලික ණය ගෙවා ගන්න බැරි වෙන තැනට හිර කරලා ඉල්ලනවට වඩා ණයක් දීලා. මම මේ කියන්නේ සීසෙල්ස් ගැන. ඔබතුමාට හිතෙන්න පුළුවන් සමහරට ලංකාව ගැනද මේ කියන්නේ කියලා. එක රජයක් ණය අරන් ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ ණය ගත්ත එකට බැන බැන ඉන්න අලුත් රජයක් ඇවිදිලා ඊට වඩා ණය ගන්න. ඒකට බැන බැන ඉන්න තවත් එකක් ආය බලයට පත් වෙලා ආය ණය ගන්නවා. එහෙනම් ලෝකෙට සමස්ත ලෝකෙට ණය වෙච්ච රටක් ගොඩ නැගෙනවා. ණයකාර රටක ඊගාව පැවැත්ම තියෙන්නේ ණය දුන්න කෙනාට ඕන හැටියට හැසිරුණාට පස්සේ. පරණ ගම්වල කතන්දර තියෙනවා මෙන්න මෙහෙම. එව්වා තමයි රටක් ගැන හිතනකොට තියෙන්නේ. අපි හිතමුකෝ ඔන්න ගයක් තියෙනවා. ඒ ගෙදර මිනිස්සයා දරුවෝ සහ පොඩ්ඩක් ඇහැට කනට පේන්න ඉන්න නෝනා මහත්තයා ඉන්නවා ගැහණු කෙනා. දැන් මේ දිහා බලාගෙන ඉන්නවා ගමේ මුදලාලි. ගමේ මුදලාලි බලාගෙන ඉඳලා අර මිනිස්සයාට වැඩට එන්න කියනවා. ඒ මිනිස්සයා ඒ කියන්නේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා තමන්ගා වැඩට අරගෙන මොකක් හරි ක්‍රමයකින් හා උපක්‍රමයකින් මේ තනුත්ත බෙලහීන බවට පත් කරනවා. ආදායම් නැති කරන තැනට පත් කරගත්තට පස්සේ මොකද දන්නවද වෙන්නේ? ගිහිල්ලා හිමීට අර ගෑනු කෙනාට යෝජනාවක් කරනවා. මං තමුසට මේ ණය දෙන්නම්. තමුසට මං ණයක් දෙන්නම්. තමුසෙ හදාගෙන ජීවත් වෙනවා. තමුසෙ මට ටික ගෙවනවා. ඊට පස්සේ ණය දෙනවා. ඊට පස්සේ ණය ගවා ගන්න විදිහක් නැහැ මුදලාලි කියලා ටික දවසක් ගියාට පස්සේ ගින් කියනවා ණය ගවා ගන්න බැරි නම් මං පොලිය අඩු කරන්නම්. හිමීට චුට්ට ගෙවනවා. බොහොම සහනදායම ගුණ යහපත් මුදලාලි කෙනෙක් වගේ පෙනී ඉඳලා හැසිරෙනවා. ඊට පස්සේ ආයෙත්සරයක් ණය ගවා ගන්න බැරිච්චාන එහෙම නම් ඉතින් කරන්න තියෙන්නේ ක්‍රිස්තිනා මේ වගේ වැඩක් තමයි කියලා ඕන්න ඊගාවට එන්න ඕන වැඩේ කරනවා. මුළු සමස්ත පවුලම ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ දුවට එන්න කියපන් අපේ ගෙදර වැඩට කියලා. ඊට පස්සේ දුව වැඩකාරකමට අරගෙන දුව ඊට පස්සේ දුව ගොදුරක් බවට පත් කරගන්න. අපි දන්නේ ඉතිහාසයේ පුතාලත් එහෙම ගොදුරු කරගත්තද කියලා. මුළු සමස්ත පවුල් සම්ප්‍රදායෙම මුදලාලිගේ ගොදුරක් බවට පත් වෙනවා. මේක තමයි ලෝකේ රටවල් වලට සිද්ධ වෙන්නේ ගෝලීයකරණය තුළ. ඇත්ත වශයෙන්ම ගෝලීයකරණය කියලා මේ ග්ලෝබලයිසේෂන් කියන්නේ උන්ට වටිනාකම් තියෙන වචනයක්. මෙසක් ඒක හරියට අර මුදලාලිට සත්ගුණවත් කියනවා වගේ තමයි. සත්ගුණවත් මුදලාලි මේ දරු පවුල රැක්කනේ. සත්ගුණවත් මුදලාලි මේ දරු පවුල අහිංසක දරු පවුල රැක්කා. මේ අහිංසක දරු පවුල නඩත්තු කළේ මුදලාලි. අවසාන විග්‍රහයේදී මුදලාලිම වචනේ හදලා මුදලාලිම ගුණ වර්ණනා කරලා මේ අහිංසක දරු පවුල හදා වඩාගත්ත මුදලාලිට උපහාර උත්සවයක් පවත්වනවා. අපේ නිදහස සමරනවා වගේම තමයි. ආන් එහෙම අපිව හිර කරලා අපේ උරුමයන් කොල්ලකාගෙන අපිව ණයකාරයන් බවට පත් කරගෙන ණයකාර දේශය උගසට යනකොට අපිට දෙන්න සිද්ධ වෙන සකලවිධ ජාතික වටිනාකම් සියල්ලම දීලා ණයකාර රාජ්‍යයන් බවට පත් වෙනවා. අද එනකොට සීසෙල්ස් රාජ්‍යයට වෙලා තියෙන්නේ අවුරුදු 45 පස්සේ ජොබ් කරන්න ඕනේ ඩෝල් එකක් දෙනවා. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කවරම ආකාරයේ යෝජනාවක් ගෙනාවත් ඊට පක්ෂව අත උසන්නු. ආන් එහෙම නඩත්තු කරගන්න ඕන හින්දා චූටි ගම්මානයක් රැක ගන්නවා වගේ තමන්ගේ උවමනා එපාකම් උදෙසා නඩත්තු කරන රටවල් හැටියට තමයි ඔය රටවල් තියාගෙන ඉන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තමන්ගේ බලය සහ ඡන්ද ආරක්ෂා කර ගැනීම උදෙසා රෙගියුලර් ඡන්ද ටිකක් හදා ගැනීම උදෙසා ඒ රටවල් පෝෂත් කරන්නේ නැහැ. දෙයනේ කියලා ජීවත් කරවමින් තියාගන්න. පෝසත් වෙන්න ඉඩ අරින්නේ නැහැ. ජීවත් කරවමින් තියාගෙන ඉන්නවා. මුදලාලිල කරන්නේත් එහෙම තමයි. තමන්ගේ කර්මාන්ත ශාලාවේ හරි මෝලේ වැඩ කරන මිනිස්සුන්ගේ සුබ සාධනෙ බලනවනේ.
අනේ ඉතින් බඩු මල්ලක් ගිහින් දීලා වියලි ආහාර අරන් ගිහින් දීලා ඉතින් අනේ ඉතින් මේ මිනිස්සු දෝත් මුදුන් දීලා වැඳලා සාදු කියලා අරගෙන අනේ ඉතින් මේ සත්ගුණවත් මුදලාලි අපිට කොච්චරනම් සම්පතක්ද මෙහෙම මිනිස්සු අපිට දෙන්න ඕනද අපි වගේ මිනිසුන්ට මේ වගේ දේවල් දෙන මිනිසුන්ට බුදුන් දැක නිවන් දකින්න ඕන වැඩි වැඩිය ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරපම ඉතින් මේ මුදලාලිට වැඩි වැඩියෙන් ලැබෙනවා සුරකම පේන්නේ ඒතර අවසාන විග්‍රහයේදී නඩත්තු වෙලා තියෙන්නේ දුප්පත්කම පෝසත් බවට පත් වෙනවා නෙමෙයි දුප්පත්කම නඩත්තු වෙනවා අපි අසති වෙනවා මේ වහලා වහලෙක් බව දැනගන්න ඕනේ වහල් භාවයෙන් මිදෙන්න ඒ නිසා මේ අපි දන්න තරමින් අපි හිතන තරමින් වහල්ුන්ට ඔබ වහල් එක්කයි කියා දීම ලොකු පිංකමක් කියලා අපි හිතන්නේ එතකොට තමයි ඔබට සදාකාලිකව වහල් භාවයෙන් අත්පිදීම හැකියාව තියෙන්නේ හැබැයි කිසිවෙකු ඇවිල්ලා මුදවනවා කියලා හිතනවා නම් වහලුන් අපිට හිතන්න බෑ ඒ නිසා අපි කොහොමද සක්‍රීය ක්‍රියාකාරීත්වයක් පොළොව මත සක්‍රීය දේශපාලනයක් ජනතාවගේ පාර්ශවයෙන් කරන්න කියන එක යලියලි හිතන්න ඕන සමාවන්න දවසේ දුර්ගතණය සම්බන්ධ වීම හැකියාව ලබා දීමේ හැකියාවක් නෑ අපිට පිළිබඳ කනගාටු වෙනවා අපි අඳුර දැන් මේ වහන්සේ කියන කතා ඇත්ත කියලා පිළිගන්න පුළුවන් ජනතාව විශ්වාස කරાવી නමුත් තව දැන් ඔය කියන බටහිර අපි බොහොම පැහැදිලිව දන්නවා ඒ තරම් විනාශකාරී සංවර්ධනයක් උණයි කියලා වුන් පිළිගන්නවා මහ පොළව සහ ගහකොළ සතාසීපාවා මුදල් බවට හැරීමේ ක්‍රියාවලිය තුළ පරිසරය අහිමි වෙනවා කියලා බටහිර පිළිගන්නවා එක්තරා කාල සීමාවක. ඒ නිසා වුන් නැවත ගේනවා මේ තිරසර සංවර්ධන 70 දශකයේ. දැන් මේ සංවර්ධන ආකෘතිය වැරදි. ඒ නිසා වුන් කිසියම් ස්වයං විවේචනයක් කරමින් නැවත සංවර්ධන මාදිලිය වෙනස් කරනවා. ඒ නිෂ්පාදන මාදිලිය වෙනස් කරනවා. දැන් අද ශ්‍රී ලංකාවේ දේශපාලන ශාස්ත්‍රයේත් අද අධිකරණ ජනාධිපතිතුමන් ප්‍රමුඛ මේ රජයේ වචනය තිරසාර සංවර්ධනය දැන් මේ තිරසාර ලෝකේ තිරසාර රටක් ඒ එතනදී අපිට අර පාරිසරික ආරක්ෂාව ආර්ථික කළමනාකරණය සමාජ සුරක්ෂිතතාවය ඒ වගේම සාධාරණත්වයේ සංස්කෘතික සංවේදී භාවය මේ කාරණු පදනම් වෙනවා තිරසාර ඒ ඉබඳු මාදිලියක් අපිට බැහැර කරන්න බැහැනේ අපේ හඳුන්නේ දැන් ඔය කියන තර්ක මත දැන් තිරසාර සංවර්ධනයටත් බටහිර උදව් කරනවානේ අපිට ඔව් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා කිව්වහම මේ සස්ටේනබල් කියන වචනය ගැන හොඳට ඉංග්‍රීසි දන්න කෙනෙක් බාගෙට නෙමෙයි හොඳටම ඉංග්‍රීසි දන්න කෙනෙක්ගෙන් අහලා බලුවොත් හොඳයි තිරසාර කියන්නේ සස්ටේනබල් කියන එකට නෙවෙයි සස්ටේනබල් කියන්නේ තිරසාර කියලා කියන එකට නෙමෙයි තිරසාර කියලා දැක්ලෝගනේ බුදුහාමුදුරෝ දේශනා කරපු හැටියට ස්ථීරසාර දේවල් ලෝකේ තියෙනමයි අනිත්‍ය දේවල් තියෙනවා මිසක් ඒක නිසා සස්ටේනබල් කියන්නේ කල්පවත්නා කියන එක දීර්ඝ කාලයක් තිස්සේ වටිනාකම් ඉතුරු වෙන කියලා කියන එක. එතකොට එහෙව් ස්ථිරසාර සංවර්ධනයක් නැත්තම් තිරසර සංවර්ධනයක් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එකක් හදාපු එහෙම පිළිගැනීමක් තියෙන රාජ්‍යයන්ද අපිට කියන්නේ ක්‍රිමිනාශක පාවිච්චි කරන්න කියලා. එතකොට ස්ථිරසාර සංවර්ධනයකට අනුබල දෙන රාජ්‍යයන්ද අපිට කියන්නේ මේ අලගෙඩියටත් ඉන්ජෙක්ෂන් ගන්න කියලා. එහෙව් තිරසාර රාජ්‍යයන්ද අපිට කියන්නේ කඳුවල තියෙන ගස් ගලෝලා ඉපිලිපිලි හිටවන්න කියලා. එබඳු ස්ථිරසාර රාජ්‍යයන්ද අපිට කියන්නේ මහ පොළවේ තියෙන වතුර අදින මැෂින් ගහලා මහ පොළවේ තියෙන වතුර ඇදලා ගන්න කියලා. එහෙව් රාජ්‍යයන්ද අපිට යෝජනා කරන්නේ ලංකාවේ බහුජාතික සමාගම් ඇති කරලා ලංකාවේ ජලය හූරගෙන මේ මහපොළොව මුඩු බවට පත් කරන්න කියලා. ඒ නිසා ඒ තිරසාර සංවර්ධනය කියලා කියන්නේත් ඔවුන්ගේ ආවරණය සඳහා යොදාගත්ත වැඩක්. ඒක ඇත්ත වශයෙන්ම සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එකක් තමයි අපේ නෙවෙයි. ඒගොල්ලොන්ගේ සස්ටේනබල්. ඒගොල්ලොන්ගේ දීර්ඝකාලීන ප්‍රවැත්ම උදෙසා. මම කියන්නේ ඉතිහාසයේ දිහා බලන්නකෝ ඔය කියන සකලවිධ කන්සෙප්ට් සකලවිධ සංකල්ප මෙහාට ඇවිදිලා අපිව සංවර්ධනේ උනාද? අඩුම ගානි එක රුපියල 750ක් අපේ ණයෙන් අඩු වුණාද වැඩි වුණාද ඔය කියපු හැම එකකින් මේක නිසා සම්පත් වැඩි වෙන රාජ්‍යයක් නිර්මාණය කරන එක හැර වෙන උත්තරයක් නැහැ සම්පත් ගොඩන ගන්න ඕන දරු සම්පත වැඩි වුණාද ජල මත්ස්‍ය සම්පත වැඩි වුණාද ජල සම්පත වැඩි වුණාද වන සම්පත වැඩි වුණාද මං අහන්නේ සම්පත් වලින් මොනවද වැඩි වුණේ මිනිසුන්ගේ ආයුෂ වැඩි වුණාද මිනිසුන්ගේ නිරෝගීතාව වැඩි වුණාද දැන් අපි වර්තමානයේ ආවෙත් අපි හඳුනන දැන් අපි ඓතිහාසිකව කිසියම් උත්සාහයන් දරා තිබෙනවා කියලත් කිසියම් ආකාරයක පිළිගන්නට පුළුවන්. හැබැයි මේ වර්තමානයේ මේ දේශපාලන ආකෘතිය මේ ආර්ථික ආකෘතිය විශේෂයෙන්ම
අපි හිතනවා ජනතාව කිසියම් ආකාරයක නිදහසක් භුක්ති විඳිනවා කියලා. අපි එදා පාරවල් නෙමෙයි දැන් තියෙන්නේ, අපිට මම්මාවත් තියෙනවා, අපිට ගුවන්තොටුපළවල් තියෙනවා, අපිට වරායවල් තියෙනවා, අපිට මේ ජාතික භෞතික සැලැස්ම එදා ඉඳන් ආණ්ඩු ගෙනාපු යලිපුදුම් ශ්‍රී ලංකා මේ වගේ වැඩසටහන් අපි කල්පනා කරලා ගත්තොත් මේ ශ්‍රී ලංකාව සුරපුරයක් කරන්නට, මේ පාරවල් හදන්නට, යටිතල පහසුකම් දියුණු කරන්නට, ආයෝජකව ගෙන්න ගන්නට ලොකු මහන්සියක් දරා තිබුණා. අපි හඳුනන දැන් නගරයකට ගියොත් අපිට අර එදා නගරය වගේ නෙවෙයි, අපිට අපි නාගරීකරණය වෙලා තියෙනවා. අපි නගරය රැකියාවලින් සන්තෘප්ත කරලා තියෙනවා. තව සැලසුම් තියෙනවා. වර්තමාන ආණ්ඩුවත් කියනවා රැකියා දසලක්ෂයක් ගේනවා කියලා. දැන් මේ ලෝකයට අවශ්‍ය රට නෙමෙයිද මේ හැදෙන්නේ? අපිට භුක්ති විඳින්න පුළුවන් භාණ්ඩ හා සේවා නිදහසේ ගන්න පුළුවන් රටක් නෙමෙයිද හැදෙන්නේ? ඒක නේද මේ ජීවිතේ බලාපොරොත්තු? ඔව්, ඉතාමත්ම සියුම්ම කල්පනා කරලා බලාපුවාම අපි හිතුව සහ අපි පැතුව රට මේ කාපට් රටක් නම් මේ වෙලා තියෙන එක තමයි. අපි හිතුව සහ පැතුව රට කොන්ක්‍රීට් රටක් නම් ඒ මේක තමයි. හැබැයි අපේ රටේ මිනිස්සුන්ට උවමනා කළේ ඒක නෙවෙයි. මට කියන්නකෝ, හැතැම්ම 10ක් 15ක් දවසකට අඩුම ගානේ කිලෝමීටර් නැති කාලේ සැතපුම් 4ක් 5ක් වත් පයින් පාසලට ගිය දරුවෝ තමයි අද වෙනකොට 70 60 70 වෙලා ඉන්නේ මේ රටේ මිනිස්සු. ඇතැම්ම 7-8 පයින් ගියා දිනපතාම පාසලට ඇතැම්ම 4-5ක් නම් ගිහින්ම තියෙනවා. මම ගත්තොත් මම ඉන්දුරාගාරනේ. ඉන්දුරාගාර තියෙන්නේ දිවුලපිටිය ආසනේ ගම්පහ දිස්ත්‍රික්කේ පොඩි ගමක්. හැමදාම ඉස්කෝලේ ගියත් පයින් ආවෙත් පයින්. හැමදාම මහන වෙලා වයස අවුරුදු 10 1973 මහන වෙලා හැමදාම අද වෙනකොට ගත්තොත් කිලෝමීටර් 3-6ක් විතර 6-7ක් නම් දිනපතාම පයින්. වයස අවුරුදු 10-12 15 අතර කාලේ එහෙමදාම් පයින් ගියා. දැන් මට කියන්නකෝ, අපේ ළමයි දැන් මේ වෙනකොට කිලෝමීටර් 1 පයින් යන්නේ නැහැ. පයින් යන්න වෙනුවට ඒ අය ත්‍රී රෝද රථයක හරි මේ බයිසිකලයක හරි තමයි ගිහින් අරලින්න ඕනේ. පයින් ඉස්කෝලේ යන්නේ නැහැ. එතකොට අපේ පාරට කාපට් දාලා පාසල තට්ටු දෙකක් වෙලා ගුරුවරුන්ගෙන් අඩුවක්. එතකොට මේ අපේ පාරේ කාපට් පාරට එනකන් ගමේ මැද්දේ කොන්ක්‍රීට් දාලා. එතකොට විදුලිය ජලය ලැබිලා අපිට. ඔව්, සියල්ල. ওই සංවර්ධනයේ නමින් අපිට හම්බෙච්ච හැම එකක්ම තියෙනවා. දැන් පයින් යන්න පුළුවන් වෙච්ච එකද සංවර්ධනය කියලා කියන්නේ? පයින් යන්න බැරි හින්දා හයිබ්‍රිඩ් එකක් ගන්න පුළුවන් වෙච්ච එකද සංවර්ධනය කියන්නේ? සංවර්ධනය යනු දියුණුව යනු පයින් යන්න පුළුවන් වෙන එකද පයින් යන්න බැරි හින්දා සල්ලි දීලා හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න පුළුවන් වෙන එකටද දියුණුව කියන්නේ? මං අහන්නේ ඩෙවලොප්මන්ට් කියන්නේ ඒකද? එතකොට මිනිස්සුන්ගේ සාර සම්පන්නභාවය අඩු වෙලා, මිනිස්සුන්ගේ ආයුෂ සම්පන්නභාවය අඩු වෙලා, අපේ ගමේ මම් පොඩි කාලේ පිළිකා කියලා જાතියක් අහන්නවත් තිබුණේ නැහැ. ඒක පස්සේ කාලෙකදී අහනකොට ඒකට කිව්වේ නරක ලෙඩේ කියලා. නමුත් දැන් මේ වෙනකොට අවුරුදු 45-45 අතර සාමාන්‍යයෙන් එක වර්ෂයකට අපේ ගමේ පමණක් මේ යන මිනිසුන්ගේ සහ ගෑනුන්ගේ ප්‍රමාණය 10කට වඩා වැඩි වෙලා මාසෙකට එක්කෙනෙක් ගානේවත් අඩු ගානේ මියෙනවා. දැන් එතකොට අපි දියුණුවද සංවර්ධිතයිද? මේ ඒක තමයි මං කියන්නේ සංවර්ධනයේ නිර්ණායකය පිළිබඳ නිර්වද්‍ය අවබෝධයක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයක්. එහෙනම් ඇසට අසුවන මායිමේ හෝ අතට හසුවන මායිමේ නෙමෙයි සංවර්ධනය කියලා කියන එක තියෙන්නේ. කොහොම ගත්තොත් එහෙම අර පිළේ පැදුර හේනට අරගෙන ගිය, එලා පැදුර මැස්සේ සැතපුණ, රටාවියපු අත් දෙක සිහිපත් කරමින් මහරෑ විශ්වාසයෙන් පැලට වෙලා පැල් රැක්ක මිනිස්සු නොදියුණුයි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. මන් ලෑස්ති නෑ මේ මිනිස්සු අසංවර්ධිත සහ නොදියුණු මිනිස්සුන්නේ පිළිගන්න. මේක මහා පුදුම කතාවක්. සංවර්ධනය පිළිබඳව ලෝකේ දේව වාක්‍ය තියෙනවා. සංවර්ධනය පිළිබඳව ලෝකේ සාක්ෂාත් කරගත්තු ද්‍රව්‍යමය ලෝකයක්, භෞතික ලෝකයක් ගොඩනගපු රටවල් තියෙනවා. ඒ අතර ලංකාවත් කිසියම් භෞතික ඉලක්කයන් කරා පූර්ණ කරගනිමින් ඉලක්කයන් වෙත ළඟා වෙමින් තිබියදී මේ වහන්සේ කියන කතාව මහා පුදුම කතාවක්. හැබැයි ඒ කතාව යට කිසියම් යටිපෙළක් නැත්තේම නැහැ.
දකින කාරණයක් අපට වරක හිතෙනවා. මේ හිතෙන්න නම් බොහොම නිදහසේ විවේකීව මේ වචනයක් පාසා ඔබ යළි සිතා බැලිය යුතුයි. ඒ කුමක්ද? ඔබටත් කෙසේම් අතීතයක් තියෙනවා මේ රට තුළ. ඔබටත් ළමා කාලයක් තියෙනවා මේ රට තුළ. ඔබ මේ කාල සීමාව බොහොම හරි තීරණාත්මකයි. ඔබ ඉන්නේ දශක කීපයක් පහු කරලා. රටේ බොහෝ දේශපාලන වෙනස්කම් ඔබේ ඇස් දෙකින් ඔබ දැක්කා. රටේ විප්ලව දැක්කා. රටේ තරුණ නැක්ටේම් දැක්කා. අරගල දැක්කා. ඒව සියල්ල වෙනස් වෙලා අද බොහොම නිහඬ මාවතක දේශපාලනයේ ඉස්සරහට ගමන් කරන රට යන අත අපි තවදුරටත් රට යන අත පිළිබඳව කතා බහ කරමු මේ විරාමයෙන් අනතුරු රැඳී සිටින්න. නින්නාද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි. මේ වන්නේ රට බොහොම දේශපාලනික වශයෙන් උණුසුම් වෙච්ච වෙලාවක සතියක තවත් හමුවක රට යන අත පිළිබඳවයි කතා බහ කරමින් ඉන්නේ. මේ කතා බහේ වැදගත්ම කොටසටයි අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ තමයි මේ මොහොතේ රටේ මිනිසුන් අත්විඳින ජීවිතේ. දැන් ඔබ වහන්සේ කියපු කාරණාත් එක්ක අපි හඳුනන දැන් තව ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ සංවර්ධනයේ න්‍යායාචාරවරුන් එහි න්‍යාය ප්‍රධානය කරපු අය කියන්නේ මේ සුව පහසු ජීවිතය තමයි සංවර්ධන. සුව පහසු ජීවිතයක්. එදාට වඩා ඒ දුෂ්කර ජීවිතයට වඩා භාණ්ඩ හා සේවා කරා ළඟාවීමේ හැකියාව තමයි තවදුරටත් වර්ධනය කරන්නේ. එකයි තාමත් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න සංවර්ධන නිලධාරීන් බඳවගෙන රාජ්‍ය පරිපාලන ශ්‍රේෂ්ඨයක් හදලා වෙන්නම ජනතාව සංවිධානය කරන ගොඩනගා මේ ක්‍රමයට ඔය කතාව අභියෝගයක් නේද? දැන් අපි එක එක පැහැදිලි කරගත යුතුයි. නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ මේ පවතින ආකෘතියත් එක්ක. ඉතාම පැහැදිලි ලෙස ඉස්සෙල්ලා කිව්වා වගේම මේ භෞතික දියුණුව සංවර්ධනය කියලා විශ්වාස කිරීමට අපිට හුරු කරලා තියෙනවා. භෞතික දියුණුව යනු සංවර්ධනයය, සංවර්ධනය යනු භෞතික දියුණුවය කියලා කියන එක. පොඩි කාලේ මට මතකයි අපේ අම්මා මං ඊයේ පෙරේද ගෙදර ගියපු වෙලාවේදී ඒ ගහගාවට ගියා. කොස් ගහක් තියෙනවා, දැන් ගොඩාක් දිරාපත් වෙලා. ඔය කොස් ගහට කොස් ගහේ ගෙඩියකට දිග ලීයකින් ඇනලා පොඩි කෙක්ක්ක් දාලා කඩලා ඉතින් ඕක දිග ඇරලා මදුළු ගලවලා කාපු කාලයක්. ඒ කොස් ඇට එකතු කරලා වැලි මුල්ලක දාලා වැලි කොස් ඇට හදපු කාලයක්. ඒ කාලේ අපේ වහලේ මේ පොල් අතු බැඳලා බිමට ගොම ගාපු වරිච්චි බිත්ති තිබිච්ච ලස්සන පුංචි පැලක්. ඇත්තම කිව්වොත් ඒ වහලෙන් මේ අපි තරුත් බලලා තියෙනවා. කොහොමට හරි කියනවා නම් ඒ තෙමෙන් නැත්තේ වැස්සේ නැති දාට විතරයි. එතකොට එහෙම තිබිච්ච ලස්සන පැලක් ඒක. හැබැයි ඒ කාලේ පිඟානේ අල, කොළ, කිරි, මාළු, බත් ඔවා පිරලා තිබුණා. දැන් අද වෙනකොට මේ අපි ඔබ කියන මේ ලස්සන සංවර්ධනය වෙච්ච යටිතල පහසුකම් සහ උඩුතල පහසුකම් සියල්ල සංවර්ධනය වෙච්ච මේ රටේ කොත්තු රොටි කනවා පවුලේ කට්ටිය එක්කහු වෙලා, ෆ්‍රයිඩ් රයිස් කනවා කට්ටිය එකතු වෙලා, දැන් ගමගේ මහත්තයා බත්වලට නෙමෙයි රයිස් කියන්නේ. රයිස් කියලා වෙනම જાතියක් තියෙනවා. බත් කියලා වෙනම જાතියක් තියෙනවා. එතකොට රයිස් ගෙනාවොත් එදාට බත් කන්නේ නැහැ. ඒතර මට තේරෙන්නේ රයිස් කියන්නේ බත් නෙමෙයිද කියලා. කොහොමට හරි මේ කොත්තු රොටි සංස්කෘතියෙහි අර කියාපු අල කටයි, කොළ කටයි, පිලි කටයි, කිරි කටයි, බත් කටයි නැහැ. ඒ අල කට නැහැ. එතකොට මේ කියාපු විසිවිත්තර සහිත කෑම කාපුවාම බඩ පුරවා දානවා මිසක් පෝෂණයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අර කියාපු ගඩාගෙඩි කඩාගෙන කාපු, ගඩාගෙඩි කඩා වඩාගෙන කාපු ඒ සමාජයේද දියුණු, කොත්තු රොටි ගහපු සමාජයේද දියුණු. දැන් අද වෙනකොට හයිටි රාජ්‍ය වේවා, පැපුවා නිව්ගිනියාව වේවා, සීසෙල්ස් වේවා, ලයිබීරියාව වේවා, ඔය කියපු හැම රටක්ම විනාශකරන්ඩ ඇමරිකාව ඇතුළ කොට ඇති මේ සල්ලිකාර රටවල් මොකද්ද දන්වද කරපු ඊගා උපක්‍රමය. හැම රටකම ජාත්‍යන්තර ප්‍රමිතිගත යැයි කියා ගන්නා ආහාර කඩ දැම්මා. මම මේ ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයක නම් කියන්න අවශ්‍ය නැහැ. හැබැයි මස්
මස් තියෙන රට මස් තියෙන කෑම. ඒතර ඒ මස තෙලෙන් බැදලා තෙල් වැඩි, සීනි වැඩි, ඒ වගේම පිටි වැඩි, ලුණු වැඩි. මස් ආහාර සාල වශයෙන් ලාභ කළා හැම තැනම දැම්මා. විතරක් නෙමේ ඒවට පොඩි අගයක් දුන්න මේවා කනවනම් තමයි හොඳ කියලා. දැන් එහෙම වෙච්ච රටවල් මොකද කළේ? ලොකුවට අර විදිහට තෙල් අධික, සීනි අධික, පිටි අධික, ලුණු අධික මස් ආහාර ගත්තා. ඉතාමත්ම සරල හා ශක්ති සම්පන්න ඇඟක් තිබිච්ච මිනිස්සු වට්ටක්ක ගිරි වගේ ලොකු වුණා. ඒත් එක්ක මුළු ඇඟේ මාංශ පේශිවල සංවර්ධනයත් එක්ක මේදස් වැඩි වෙනවා. මේදස් වැඩි වීමත් එක්ක මිනිස්සුන්ට දිය වැඩි ආව, කොලෙස්ටරෝල්, හදවත් රෝග ඒ සමගම ඒත් එක්කම අඩු ආයුෂයක් වෙන ස්ථූලතාවත් එක්ක ඒ මුළු රටවල් සියල්ලම රෝගී වෙනවා. අවුරුදු 45න් 50න් පස්සේ මැරෙනවා. එතකන් කොහොම හරි මේ ගැන නොහිතා ඉඳින්ද සීඩී සහ අන්තර්ජාලීය ලිංගික දර්ශන සහ වෙනත් වෙනත් දර්ශනවලින් ෆන් සමාජයක් නිර්මාණය වෙනවා. ඒක ෆන්ඩ් කරන්නේ ෆන් සඳහා. ඒතර මේ ෆන්ඩින් කරන්නේ ෆන් සඳහා. අන්න එහෙම ෆන්ඩ් කරලා ෆන් කරපු සමාජයක් නිර්මාණය වුණා. ආන් එහෙම සමාජයක් හදලා විනාශ කරපු රාජ්‍යංගේ ඉතිහාසයක් තියෙනවා. නිදර්ශන ගණනාවක් තියෙනවා. එහෙම මිනිස්සු ගෙනල්ලා වැඩසටහන් කරමු. ලයිබ්‍රියාවට මොකද වුනේ කියලා ලයිබ්‍රියාවට ගිහින් ආ මිනිස්සු ගෙනල්ලා වැඩ කරමු. මං කතා කරලා තියෙනවා මේ මිනිස්සුත් ගැන. දැන් අපිට දැන් මේ රට දැන් ඔබ වහන්සේගේ මේ කතාවට අනුව මේක විනාශයක් හිට ඔබ වහන්සේ දකින්නවා පැහැදිලිව. මේ සංවර්ධනයේද විනාශයේද කියන කාරණේදී වහන්සේ හිටගෙන ඉන්නේ විනාශය කියලා කියනවා. දැන් සංවර්ධනය කියලා තවදුරටත් විශ්වාසය කරනවා මේ අති බහුතරයක්. දැන් මේ මේ දිනවල සංවර්ධනයේ පිළිබඳව එහෙට මෙහෙට හුවමාරු වෙන වචන පක්ෂවල කණ්ඩායම්වල නායකයන් තුළ. දැන් මේ ඇයි එහෙනම් මේ මිත්‍යාවද්ද විද්‍යාවද්ද කියලා ජනතාව තේරුම් ගත යුතුද? දැන් මේ වර්තමාන සංවර්ධන ආකෘති දැන් මේ දේශපාලන චින්තන උත්සාහය මේ පක්ෂධර්ම උත්සාහය ඔබ වහන්සේ ඇයි දිය කරලා හරින්න උත්සාහ කරන්නේ? ඒක නරකක් නේද? මේ මේ රාජ්‍යයන්ට කරන එක මේ අකර්මණ්‍ය කිරීමක්ද මේ කරන්න හදන්නේ? මේ දේශපාලනයක් තියෙනවා දෙක. ඉතාම පැහැදිලිව චෝදනාව බාර ගන්න කැමති. ඔබතුමා කියන චෝදනාව පැහැදිලිවම හුදකලා බාර ගන්න කැමති. පහසුකම් කියන්නේ සැප නෙමෙයි. සැප කියන්නේ පහසුකම් නෙමෙයි. අපි ඉගෙන ගන්න කාලේ පහසුකම් තිබුණා. සැප තිබුණේ නැහැ. මේ ළමයින්ට ඉගෙන ගන්න ඕනේ පහසුකම්ද සැපද? මිනිස්සුන්ට ඕනේ පහසුකම්ද සැපද? පහසුකම් කියන්නේ මොනවද? දැන් උදාහරණයක් වශයෙන් ගමු. තාම සරල නිදර්ශනයක් හදලා ගමු. පාසලක ඕනේ ඉගෙන ගන්න ගුරුවරු සහ පොත් පිළිබඳ පහසුකම්ද තට්ටු ගොඩනැගිලිද? ඇත්තටම ඉගෙන ගන්න ඕනේ ද්‍රව්‍යාත්මක බොහෝ දේද ගුණාත්මක බොහෝ දේද? ළමයෙකුට ඉගෙන ගන්න ඕනේ පැහැදිලි මාතෘත්වයේ සහ පිතෘත්වයේ සහිත ගුරුවරුද වෘත්තීය ආචාර්යවරුද? ඇත්ත වශයෙන්ම විභාග පාස් කරන්න ඇත්ත වශයෙන්ම ඕනේ ටැබ්ද? මේ රටේ මෙච්චර කාල ඉගෙන ගන්න තිබිච්ච ලොකු අඩුව ටැබ් නැතිවීමද? මේ රටේ මිනිස්සු සාහිත්‍යකරණේ නියුතු වුණේ, කවි ගී ලිව්වේ, නවකතා කෙටි කතා ලිව්වේ ටැබ් තිබිච්ච කාලෙද? නමුත් සමාජ නවීකරණයේදී ගෝලීය තත්ත්වයන් පිළිබඳ තොරතුරු දැන ගැනීම, දැන් තොරතුරු දැන ගැනීම සඳහා මිනිසුන්ට අයිතියක් ගැන දැන් මේ තොරතුරු වැදගත් නැද්ද ලෝකයේ ඉදිරියට යන්න? දැන් ඒ තදා නෙවෙයිද මේ උපකරණ අපිට මැදිහත් වෙන්නේ? පහසුකම් කියන්නේ වෙන එකක්, සැප කියන්නේ වෙන එකක්. පහසුකම් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ඕනෑම දෙයක අවභාවිතාවක් සහ සුභාවිතාවක් කියලා දෙයක් තියෙනවනේ. එතකොට ගුඩ් යූසින් සහ මිස් යූසින් කියලා දෙකක් තියෙනවනේ. සුභාවිතේ එකක්, අවභාවිතේ තව එකක්. මම අන්තර්ජාල විරෝධියෙක් නෙමෙයි. මම මේ වෙබ් අඩවි විරෝධියෙක් නෙමෙයි. හැබැයි අපිව හුරු කරන්නේ අවභාවිතයටයි, සුභාවිතයට නෙවෙයි. මට නිකන් කියන්නකෝ, ඒ කාලේ ඇත්ත වශයෙන්ම සාක්ෂරතාව නැති කාලේ මිනිස්සුන්ගේ ශික්ෂණයත්, සාක්ෂරතාව වැඩි කාලේ මිනිස්සුන්ගේ අශික්ෂිතභාවයත් එක තක්සේරු කරලා බලන්නකෝ, කොයි තරම්නම් ශික්ෂණශීලී සමාජයක්ද ජාතක පොත පෙරලගෙන මහා රෑ ගිනි ගොඩවල් ගහගෙන අහගෙන හිටපු ඒ සමාජයේ මිනිස්සුන්ගේ ශික්ෂණය සහ
මේ අන්තර්ජාලයේ සකල විද ඔබතුමා කියන විදිහේ සංවර්ධිත රටක තියෙන අශික්ෂණය. ඒතර මේ අශික්ෂිතභාවය, ඒ අශික්ෂිතකමට තමයි අශික්ෂිත කියලා කියන්නේ. එතකොට මේ 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 සංවර්ධනයේ නිර්ණායකය සහ සංවර්ධනය යන කුමක්ද කියන එක පිළිබඳ තියෙන නොදැනුවත්කම. ඇත්ත වශයෙන්ම අධ්‍යාපනය ගත්තොත් එම අධ්‍යාපනයේ විභාග ඉලක්ක කරගත්ත දැනුම මූලික කරගත්ත සමාජයක් ජීවිතයේ අසමත් වෙච්ච විභාග සමත් වෙච්ච. එතකොට ජීවිතයේ උගන්නන එකද කරන්න ඕනේ කෙමිස්ට්‍රි, ෆිසික්ස්, හිස්ට්‍රි, ජියෝග්‍රෆි, ඉකොනොමික්ස් උගන්නන එකද වෙන්න ඕනේ. ජීවිතයේ අධ්‍යාපනයක් නැති ජීවිතේ තේරුම් ගන්න බැරි මිනිසුන් වෙච්චහම ජොබ් ඔරියන්ටඩ් මිනිසුන්, එහෙම නැත්නම් වෘත්තියාභිමුඛ මිනිසුන් නිර්මාණය වෙනවා. වෘත්තියාභිමුඛ මිනිසුන්ගේ ස්වභාවය මොකද්ද? ගේ හදලා ගේ වටේ තාප්පෙ දාලා, තාප්පෙට ගේට්ටුව දාලා, ගේට්ටුවට ඉබ්බ දාලා, ඉබ්බට යතුරු දාලා, යතුරු ලාච්චුවට දාලා, ලාච්චුවටත් යතුරු දාලා දෙයියනේ කියලා අපි අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැහැ කියලා ඒක ඇතුළට වෙලා ලෝකෙන් කාලා ජීවත් වෙන එක. එහෙමද වෙන්න ඕනේ මිනිසුන් ඉන්නේ ඒකටද? මිනිසුන් ඉන්නේ ලෝකේ දියුණු කරන්න, රට දියුණු කරන්න, සුවඳවත් කරන්න, විසිතුරු කරන්න, එකී වගවීමෙන් හා වගකීමෙන් බැහැර වෙන්න මිනිසුන්ට හැකියාවක් නේ. ඉතින් ආන් ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ කාලේ නොදියුණුයිද? ඒක නොදියුණු සමාජයක්ද? ජෛන ආගමක් තිබිච්ච, එතකොට බුද්ධ ආගමක් තිබිච්ච, වෙනත් වෙනත් දර්ශන ශාස්ත්‍ර තිබිච්ච, වශයෙන්ම කිව්වොත් එම දාර්ශනික ප්‍රපංචයන්ගේ වාද විවාදයන්ට ලක්වෙච්ච රටක් ඒක, ලෝකයක් ඒක. ඒ කාලේ සූක්ෂ්ම භාවයේ පිළිබඳ, පරමාණු පිළිබඳ මිනිසුන් ගාව තිබිච්ච දැනුම, ඒ කාලේ මිනිසුන් ගාව තිබිච්ච සියලුම ශික්ෂණ, මිනිසුන් ගාව තිබිච්ච හයිය ශක්තිය, දැන් ගෝඨාභය රජවරු ඉන්න කාලේ මේ රටේ මහමුහුද දෙපළු කරගෙන ගියා කියලා කියන්න තරම් මිනිස් නැව් 12000කින් මිනිසුන් දොළ නැව් දහස් ගණනකින් මිනිසුන් 12000ක් ගිහිල්ලා කුසුමිය නම් නුවර වටලා කරපු කාලේ මේ මේ ඒ මිනිසුගේ බෝට්ටු වලින් රුවල් නැව් වලින් ටොමාකෝ පොලෝලා වස්කෝද ගාමල මෙහාට එනකොට අන්තර්ජාලයෙන් දැනගෙන ඉන්ටර්නෙට් තියාගෙන ආවේ ඒගොල්ලොන්ට මදුරු කන වෙලාවට ඉන්ටර්නෙට් net තිබිච්ච නැති කාලයක් මේ කාලේ. ඒක නොදියුණු කාලයක්. අපේ දැන් චෝදනාවකුත් තියෙනවා වැඩිපුර මේ මේ විදිහට ඉතිහාසයේ වර්ණනා කරමින් කතා බහ කරමින් ඉඳලා කේතේරුමක් නැත ඒ අතීතකාමිත්වය. දැන් මේ වර්තමානයේ තුල අපිට ඉදිරියක්ෂ යා යුතුයි. දැන් මේ වර්තමාන දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති අභියෝගයට ලක් කරන වහන්සේ. දැන් මේ මොහොතේ පාර්ලිමේන්තුව ඔබ පැහැදිලිවම දන්නවා. පාර්ලිමේන්තුව තුලත් විවිධ හැලහැප්පීම් තියෙනවා. මේ මේ අය සංවර්ධනය පිළිබඳව කතා කරන ජනතාවට සේවයක් කිරීම. දැන් මේ සියලු ක්‍රියාවලිය නේද මේ දියවෙන්නේ? ඉතා පැහැදිලිවම සංවර්ධනය විය යුතුයි. හැබැයි ඒක භෞතික නෙවෙයි. නමුත් අධ්‍යාපනයේට තියෙන අවස්ථා පුළුල් වෙමින් තියෙනවා, සෞඛ්‍ය පහසුකම් දියුණු වෙමින් තිබෙනවා. ඉතාම පැහැදිලිව සෞඛ්‍ය පහසුකම් දියුණු කරනවායි කියලා කියන එකේ තේරුම ඉස්පිරිතාල හදන එකද, මිනිස්සු නිරෝගීතාව වැඩි කරන එකද? එතකොට ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ඉස්පිරිතාල වැඩි වෙමින් තියෙනවා නම්, වෛද්‍යවරුන් වැඩි වෙමින් තියෙනවා නම්, බෙහෙත් මිල අඩු වෙලා ආය වැඩි වෙමින් තියෙනවා නම්, එහෙම නැත්නම් බෙහෙත් ආනයනය කරන ප්‍රමාණය වැඩි වෙනවා නම්, ඒ කියන්නේ රටක පරිහානිය ලක්ෂණයක් නේද? ඒකම දියුණු ලක්ෂණයක් වෙන්නේ. ඉස්පිරිතාල වැඩි වෙනවා කියන්නේ ලෙඩ වැඩි කියන එක. ඒතකොට දියුණු වෙන්න ඕනේ කොන්ක්‍රීට්ද මිනිසුන්ගේ ඇඟවලද? මේ රටේ මේ මේ දියුණු වෙන්න ඕනේ වැඩියෙන් තියෙන්න ඕනේ බෙහෙත්ද, තියෙන්න ඕනේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න ආහාරද? කාටද මේ රට මේ තත්ත්වයට පත්වීමේ චෝදනාව වහන්සේල්ල කරන්නේ? ඉතාම පැහැදිලිව මේ රටේ දැක්මක් නැති දේශපාලකයන්ට මේක කිසිම තමන්ගේ බලය පමණක් තියාගෙන පක්ෂ ජයග්‍රහණය කරවීම උදෙසා මහජනතාවගේ බලය අවභාවිතාවට ලක් කරමින් මහජනතාව හූරගෙන කාපු බටහිරයන්ට ඌමනා විදියට මේ රට පාලනය කරමින් ලංකාවේ මිනිසුන්ගේ සාරය උරාගත්ත මේ රට කරපු අයට, මේ රට කරවපු දේශපාලන නායකයන්ට සහ දැක්මක් නැති ප්‍රජානායකයන්ට තමයි මේ චෝදනාව. නමුත් ඔවුන් බලයට ගේන්නේ සාමාන්‍ය ජනතාව. දැන් ඉන්දියාවේ ජනතාව ඡන්දෙ දුන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ජනතාව ඡන්දෙ දීලා පත් කරගත්තු තමගේ පරමාධිපත්‍ය බලය පවරපු අය මේ අය. ඒතකොට ජනතාවට මේකෙන් කොටසක් යන්නේ නැද්ද මේ වගකීමේ? ඔබතුමාට බොහොම ස්තුතියි. එහෙම ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ එකට. ඇයි දන්නවද? මේ රටේ මහජන නියෝජිතයෝ නේ. කොහෙද මේ රටේ මහජන නියෝජිතයෝ ඉන්නේ? කිසිම දේශපාලන කිසිම ආකාරයක මා දන්නා ඉතිහාසයේ මහජන නියෝජිතුනේ. අපි හිතනවා මහජන රාජ්‍යයක් නිර්මාණය වෙන්න ඕන කියලා.
මහජන රාජ්‍ය සභාවක් නිර්මාණය වෙන්න ඕනේ කියලා. ඒකේ ආකෘතියක් අපිට පුළුවන් විදිහට අපි හදලා තියෙන මහජන රාජ්‍ය සභාවක් කියලා. ඇයි මං එහෙම කියන්නේ? මේ රටේ මහජන නියෝජිතයෝ නැහැ. දැන් මේ දවස්වල ඔන්න ප්‍රාදේශීය සභා මැතිවරණ ඇවිදිලා තියෙනවා. ඒ ප්‍රාදේශීය සභා මැතිවරණ වලින් ජයග්‍රහණය කරන්නේ මහජන නියෝජිතයෝ නෙමෙයි. පක්ෂ වලින් එවන මිනිස්සුන්ව මහජනතාවට කියනවා අරගෙන එන්න කියලා. දැන් ගමක් ගන්නකො, ඒ ගමක් තියෙනවා. ඒ ගමේ පක්ෂ හතරකින් මිනිස්සු හතර දෙනෙක් කියනවා මේ හතර දෙනාගෙන් එකෙක් තෝරලා යවන්න කියලා. ඒත් මහජනයාට ඕන කෙනෙක් දෙය යවන්නේ පක්ෂ නියෝජිතයෝ ඒ මහජන නියෝජිතයෝ නෙමෙයි. පාර්ලිමේන්තුවේ හැසිරෙන ආයෙ දිහා බලන්නකො. පාර්ලිමේන්තුවේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා, 20 සංශෝධනය කළා. ඒ මේ විදිහට අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත වුණා. දැන් බඳුන්කර ප්‍රශ්නයක් ඇවිදිලා ඒ පිළිබඳ වාර්තාවක් ඇවිදිලා තියෙනවා. ඒක සිංහල මිනිස්සුන්ට තේරෙන්නෙත් නැහැ, ඒක දෙමළ මිනිස්සුන්ට තේරෙන්නෙත් නැහැ, ඒක ගැන වාද විවාද කර අහගෙන හිටපු කාටවත් තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් ඇවිදිලා තියෙනවා. දැන් බලාපුවාම මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්නේ මහජනයා විසින් ඔබ කියාපු විදිහටම මහජනයා විසින් පත් කරගෙන ගියපු අයනේ. එතන මෙතන මොකක් හරි දෙයකට පනතකදී අත උස්සනකොට අත උස්සන්නේ මහජනතාව කියන විදිහටද? එතන මෙතන අත උස්සන්නේ මහජනතාවගේ නියෝජිතයන් හැටියටද, පක්ෂ නායකයාගේ නියෝජිතයන් හැටියටද? එතන පක්ෂ හැටියටනේ තීන්දුව ගන්න ඕන. අපේ පක්ෂ තීන්දුව කරනවා මේකට පක්ෂ වෙනවා කියලා. අපේ අනිත් පක්ෂ තීන්දුව කරනවා නෑ මේකට විරුද්ධ වෙනවා කියලා. එතන මේ මහජන නියෝජිතයන්ගේ හැසිරීමද, පක්ෂ නියෝජිතයන්ගේ හැසිරීමද? මහජනයාගේ ඡන්ද බලයෙන් යන බව ඇත්ත. එයා නියෝජනය කරන්නේ පක්ෂයක නායකයෙක්. පක්ෂයක් නියෝජනය කරන්නේ පක්ෂයක නායකයාට ඕන හැටියට තමයි අත උස්සන්නේ. පක්ෂ නායකයා කියන විදිහට තමයි විරුද්ධ වෙන්නේ. පක්ෂ නායකයා කියන විදිහට තමයි මේකට එකඟ වෙන්නේ. ඒතර මහජනයාගේ ඡන්ද බලය ගත්ත බව ඇත්ත. මහජනයාගේ නියෝජිතයෙක්ද, පක්ෂයේ නියෝජිතයෙක්ද? ප්‍රාදේශීය සභා මැතිවරණ වලට ඡන්ද දෙන්න නියමිතව තියෙන පක්ෂ නියෝජිතයින්ට, මහජන නියෝජිතයන්ට නෙමෙයි. කොටින්ම සිංහලෙන් කියනවනම් රචනා ලියන්න නැහැ මිනිස්සුන්ට තියෙන බහුවර්ණයක්. දුන්නු උත්තර ටිකෙන් හරි උත්තරේ තෝරන්න කියලා එවනවා මිසක් තමන්ට කැමති උත්තරේ ලියන්න කියලා නෙන්නේ. ඉතින් මේ රටේ තියෙන මැතිවරණ ක්‍රමේ තියෙන්නේ මහජන නියෝජනයක් නෙමෙයි. මේ රටේ තියෙන්නේ ආයත් පක්ෂ නියෝජනයක්. කොටින්ම කියනවනම් අපි තෝරාපත් කරමු ලබන්නා වූ තැනැත්තා නෙමෙයි, අපේ බහුතර ඡන්දයෙන් යන තැනැත්තා පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජිතයෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ පක්ෂ නායකයාට ඕන හැටියට, පක්ෂ නායකයා සමහරට ක්‍රියාත්මක වෙන්නේ ජිනීවා වලට ඕන හැටියට. එහෙම වෙච්ච ගමන්ම මිනිස්සු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම කැමති ඒ කාරණේ තව දුරට කතා කරන්න. මම ප්‍රශ්නේ විමසන්න සිටින විටදී ඔබ වහන්සේ එක මතක් කළා. දැන් මේ ජනතාවත් දේශපාලන පක්ෂත් මේ ක්‍රියාවලිය තුළ මේ අදාළ කාරණා තුළ පිටිපස්සෙන් ඉන්නව නේද? තවත් දැන් ව්‍යූහයක්, දැන් මේ ආකෘතියක් නේද මේ වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ? මේ ආකෘතියේ භාරකාරීත්වයේ හිමිකාරීත්වයේ පැවරෙන්නේ මේ සුදේශිකයන්ටද? එතන ගැටලුවක් තියෙනව නේද? නැත්නම් ජනතාවයි දේශපාලඥයෝ එකතු වෙලා මේ කරන්න පුළුවන්ද? ඊළඟ ප්‍රශ්නේ කොටින්ම කියනවනම් මැතිවරණයක් යනු කැමැත්ත කොල්ල කෑමයි. ඒක තමයි මේ පරමාධිපත්‍ය දෙන්නේ. පරමාධිපත්‍ය බලය නැත්නම් ජනමතයේ විකාශනය කිරීම ලස්සනට මේ කැමැත්ත කොල්ල කෑමට තමයි ওই ලස්සන වචන ටික කියන්නේ. පරමාධිපත්‍ය කියන්නේත් ඒකට, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේත් ඒකට. කැමැත්ත කොල්ල කනවා. කොල්ල කනවා කියන එක කැමැත්තෙන් වෙන දෙයක් නෙමෙයිනේ. බලහත්කාරයෙන් කරන එකක් නේ. කොල්ල හොරකම් කරන එකට කියන්නේ. කැමැත්ත පිට්පොකට් ගහන එකට, මනාපේ පිට්පොකට් ගැහිම මැතිවරණය නම් වන්නේය. ඒ කතාව ටිකක් පැහැදිලි කරගමු. ජනතාව විශ්වාස කරන්නේ තමන්ගේ කැමැත්ත මත පැන්සල අරගෙන තවත් තැනකට ගිහිලා තමන් කැමැත් කතර ගහන්නේ. තමන් කැමැති කෙනාට කතර ගහන්නේ කොහොමද? එවාපු අයට විතරනේ කතර ගහන්න සිද්ධ වෙලා තියෙන්නේ. පක්ෂ විසින් තෝරා එවන්නා වූ ලබන්, ඒක තමයි මං කියන්නේ බහුවර්ණයක් නෙ තියෙන්නේ. ඒක මැතිවර්ණයක් නෙමෙයි, බහුවර්ණයක්. අපිට එවාපු ප්‍රශ්න, එවාපු උත්තර ටිකෙන් එකකට යටි විභාගයකදී නම් යටින් ඉරි ගහනවා, මැතිවරණයකදී නම් කොටුවේ කතරයක් ගහනවා. එච්චරයි වෙනස. එතකොට අපිට රචනාවක් ලියන්න නැහැ, අපේ අදහස් දැක්වීමක් නැහැ. ඒ අදහස් වලින් කැමැති අදහසක් තෝරන, තමන් කැමති එක තෝරලා යවන්න විතරයි තියෙන්නේ. අපිට ඕන එක්කෙනා කියවන්න දෙමෙන්නේ තියෙන්නේ.
දැන් මේ සැරේ අපි හිතමුකො මේ මැතිවරණයේ මේ මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ නිදර්ශනයකට හැටියට අරගෙන අපි කියමුකො මහ ජනතාවට කියන පක්ෂවල නියෝජිත වෙවන්නේ නැහැ. Tamanට කැමති කෙනෙක් ගමෙන් තෝරලා එවන්න. පක්ෂ නැහැ. අපි හිතමුකො පක්ෂ විරහිත සමාජයක් කියලා අපි නිකන් කල්පිත තැනකට අපි ඇවිදලා ඉන්නේ පක්ෂ විරහිත සමාජයක්. ගම්වල මොනවද ග්‍රාම නිලධාරි කොට්ටාස නැත්තම් වසම් වලට කියන වසමෙන් එක්කෙනෙක් එවන්න. පක්ෂ කිසිවක් නැතුව වසමෙන් එක්කෙනෙක් එවන්න වෙච්චහම ගමේ මිනිස්සු එකතු වෙලා තීන්දු කරලා එක්කෙනෙක් එවනවා. ආන් එහෙම වසම් ටිකක් එක්කහු කරගෙන වසම් වල නියෝජිතව එක්කහු වෙච්චහම ආන් ඒක නිකන් අර පාකිස්තානයේ ඉන්දියාවේ පංචායත් සභාව වගේ. එතකොට පක්ෂවලින් මිනිස්සු නිර්මාණය කරලා පක්ෂවලින් නියෝජිතව එවන්නේ නැහැ මේ මෙයාව තෝරලා එවපන් කියලා. පක්ෂවලින් මෙයා මේ මේ විදිහට නියෝජිතව එවපන් කියලා නෙමෙයි තෝරන්නේ. තෝරන්නේ උඹලගෙන් එක්කෙනෙක් අපිට එවපල්. ආන් එහෙම වෙච්චාම නම් මහජන නියෝජනයක් තමයි ඒක. එතකොට ඒ මිනිස්සයා සමහරට කිසිම පක්ෂයකට නැති හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. අපි හඳුන දැන් මේ මනාප ක්‍රමයෙන් තවදුරටත් වඩා හොඳයි කියමින් අපි මෙතෙන්ට ගේනවා. මේ මෙතිවර්ණ බොහෝ විචාරකයන් කියනවා බොහොම හොඳයි, බොහොම ප්‍රශංසනීයයි මෙබඳු තත්ත්වයක්. මනාප තුළ මිනිසුන් ප්‍රචණ්ඩත්වයේ ඉහළ යනවා, මිනිසුන් හිංසනය වැඩි වෙනවා, ඒ නිසා අවිහිංසාවාදයට හොඳ හොඳ පාරක් වෙන කාර්ය පරිසරයේ දූෂණය වෙනවා. ඔබතුමා කිව්වා හරි, වඩා හොඳයි, වඩාත්ම හොඳයි නෙමෙයි. ඒක බෙටර්නේ, බෙස්ට් නෙමෙයි. ඒ හින්දා කුණු ගොඩක් නැති එක යනු පිරිසිදුයි කියන එක නෙමෙයි. ඒක නරක නෑ, එච්චරයි, හොඳයි නෙමෙයි. ඒක නිසා අර තිබිච්ච මනාප ක්‍රමේ නැති වෙච්ච එක ගැන නම් මගේ එකඟතාවක් තියෙනවා. හැබැයි මේ එන්නේ පක්ෂයන්ගේ නියෝජිත, මම කියන දේ තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ ඉතා පැහැදිලි ලෙසම පක්ෂයන් විසින් නියෝජනයන් හැටියට මේ මේ මිනිහා තෝරන්න කියලා මහජනතාවට බලය කරලා බලාරෝපණය කරලා මිනිස්සුන්ගේ කැමැත්ත කොල්ලකනවා. අපිට ඕන එක්කන නෙමෙයි නියවන්න තියෙන්නේ. අපිට එවාපු එක් අය අතරින් එක්කෙනෙක් එවන්න තියෙන්නේ. අපේ විකල්පය පිළිබඳව පසුව කතා කරමු. දැන් කොහොම හෝ කෙසේ හෝ මේ එන මැතිවරණයේදීත් කණ්ඩායමක් බලයට එනවා. අපි කැමති හෝ අකමැති වුණත්. නමුත් මේ මේ ආපු කණ්ඩායමත් එක්ක මේ රට යන දිශාව පිළිබඳව දැන් ඕනම රටක රට යන අත පිළිබඳ කතා කිරීමේදී රටේ අනාගත ඉලක්කය දිශාව දැන් අපිට පැහැදිලි. රට බොහොම සුවපහසු යහපත් මේ ලෝකයේ මේ ආසියාවේ ඉතා විශිෂ්ට වූ රටක් බවට පත් කිරීම. මේ බදු දැක්මක් බලාපොරොත්තුවක් අභිලාෂයක් තමයි බොහෝ පක්ෂ විපක්ෂ වලට තියෙන්නේ. ඉතින් මේ 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 ගමන පිළිබඳව සැක සංකා තියෙනවා ඔබ වහන්සේ කියන කතාව ඇතුලේ. මේක තරම් යහපත් දිශාවකට දිශාගත වෙලා නැහැ කියන කාරණේ. ඇත්තටම නේ. ඇයි? පැහැදිලිවම කවුරු ආවත් මේ රටේ දැක්මක් නැති පිරිසක් නේ බලයට පත් වෙන්නේ. දැන් කවුද දැක්මක් දීලා තියෙන්නේ? කාටද දැක්මක් දීලා තියෙන්නේ? මේ රටේ දැක්මක් නැහැ, පක්ෂයක් තියෙනවා නැත්නම් අලුත් පක්ෂ තියෙනවා. සමහර වෙලාවට අපි නොහිතන කෙනෙක් ජයග්‍රහණය කරන්න පුළුවන්. එයාට තීන්දුවක් ගන්න පුළුවන්ද රට සංවර්ධනය කරන්න ඕන විදිහ ගැන? මොකද්ද ගන්න තීන්දුව? දැන් මෙච්චර කල් ජයග්‍රහණය කරනකොට පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් වෙනවා. ඒ ප්‍රතිපත්ති ඉතිහාසය අධ්‍යයනය කරලා බලාපුවාම 960-70 ගණන් වල ඉඳලම ප්‍රතිපත්ති ප්‍රකාශන තියාගෙන මිනිස්සු ඡන්ද දීලා තියෙනවා. ඉතින් ඒ ප්‍රතිපත්ති ඉෂ්ට වෙලා තියෙනවද? මා දන්නා ඉතිහාසයේ නම් මට වයස අවුරුදු 17න් 18න් පස්සේ තමයි දේශපාලනයේ මට ටික ටික තේරෙන්න ගන්න. දලා අවබෝධයක් එන්නේ අවුරුදු 12දී විතර වගේ. ඉතින් ඒ කාලේ ඉඳලම නම් මට තේරෙන විදිහට ඔය ඉදිරිපත් කරපු සර්ව පිත්තල පොරොන්දු පත්‍ර හා මනස්කාන්ත බෝගන් විලා කඩදාසි වල කියවෙලා තිබිච්ච ඒ ප්‍රතිපත්ති අවසාන විග්‍රහයේදී ප්‍රතිපත්තියක් බවට පත්ුනේ නේ, කඩදාසියක් බවට පත් වෙලා අවසන්ලා තියෙනවා. කොටින්ම කියනවනම් මහජනයාගේ කැමැත්තෙන් එන පක්ෂ නියෝජිතයා පාර්ලිමේන්තු නියෝජිතයෙක් බවට පත් වෙනවා. පාර්ලිමේන්තු නියෝජිතයා පක්ෂ නායකයාට ඕන හැටියට කටයුතු කරනවා. පක්ෂ නායකයා ජිනීවා වලට ඕන හැටියට කටයුතු කරනවා. එහෙම තමයි වෙන්නේ වෙලා තියෙන්නේ. ඇති අදටත් තීන්දුව ගන්න පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්දයක් වෙලා වෙදී මහජනතාව කියන විදිහට පාර්ලිමේන්තුවේ අත උසන්නේ. දැන් සුභවාදී ලකුණු නැද්ද? දැන් ජනාධිපති විධායක ජනාධිපති ධුරයත් අහෝසෙවීම සම්බන්ධව ඉදිරියේදී ඉබදු තත්ත්වයක් සිදුවීමට නියමිතයි කියන විශ්වාසයක් ජනතාවගේ තුල ඇති වෙලා තියෙනවා. නව ජනාධිපතිවරයා
ජනවාරි 8 මේ 62 ලක්ෂයක බලාපොරොත්තු හැටියට ආපු යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයේ බොහොම වෙනස් කියලා බොහෝ දෙනෙක් හඳුන්වනවා. මේ මේ පිළිගැනීම එක්ක ප්‍රගතිශීලී ගමනක් නැද්ද අපිට? යහපත් එළි දැල්විලා නැද්ද? ඔව්, ජනාධිපතිතුමාගේ වෙනස් හරි ගමනක් තියෙනවා නම් හොඳයි. ඔබ හසු ගැනීම එකක් නැහැ කියලා. ඔව්ද, මොකුත් වැඩක් නැත්තම් ඒකත් වෙනසක්. මම කියන්නේ මේ රටේ නූතන රජය හෝ හිටපු රජයන් හෝ තියෙන පෞද්ගලික විවේචනයක් නෙවෙයි, දැක්මක් නෑ. යන්නේ කොහාටද? අවසාන දැන් අපි හිතමුකෝ සිලබස් එකක් කියලා, අධ්‍යාපනයේ සිලබස් එකක්, විෂය නිර්දේශයක්. ඒකේ තියෙනවා අවුට්පුට් කියලා එකක්, එහෙම නැත්නම් අවුට්කම් කියලා එකක්. ඒ කියන්නේ අභිමතාර්ථයෙන් මේ මේ සිලබස් එක මේ මේ විදිහට උගන්වලා වුණාට පස්සේ මේ මේ ශිෂ්‍යයන් මෙන්න මෙහෙම එක්කෙනෙක් වෙන්න ඕන. අපි හිතමුකෝ දැන් ඩ්‍රයිවිං කියලා මේ සිලබස් එක උගන්වලා වුණාට පස්සේ මේ තැනැත්තට මේ මේ වාගේ පාරක මේ මෙච්චර වාහන තියෙන තැනක මෙන්න මෙච්චර වේගයකින් මෙන්න මේම නිර්ූපද්‍රතව යන්න පුළුවන් වෙන්න ඕනි. ඒකට තමයි අවුට්කම් එක කියන්නේ. ආන් එහෙම අවුට්කම් එකක් තියෙන ප්‍රොජෙක්ට් කොහෙද? කොහොමද වෙලා තියෙන්නේ? මිනිස්සු මහ ජනතාව නිරෝගීමත් කරවන එකද අවුට්කම් එක? අභිප්‍රේතාර්ථය මිනිස්සුන්ට සල්ලි දීලා බේත් ගන්න පුළුවන් වෙන ලෙඩ වැඩි කරවන එක සහ බේත් වැඩි කරවන එකද අපේ අභිප්‍රේතාර්ථය, අභිමතාර්ථය? තව සංකීර්ණ ගැටලුවක් තියෙනවා මේ ධනවාදී අර්ථ ක්‍රමයේ ඇතුලේ. ලෝකයේ ස්වභාවය, ස්වરૂපය තමයි මේ ලාභය හා බලය මුල් කරගත්තු ක්‍රියාවලියක් සමාජයක් තුළ සක්‍රිය වෙනවා. ඒ නිසා මේ මේ ක්‍රියාවලියට අපි කොහොමද පෙරලා විරුද්ධ වෙන්නේ? දැන් මේ මේ ක්‍රියාවලිය තුළ නේද මේ මේ සමස්තය ගැට ගැහිලා තියෙන්නේ? ඉතාම පැහැදිලිව දැන් තමයි පොයින්ට් එකට එන්නේ. මේ මේ මේක තමයි කතා කරන්න ඕන දේ. අපට ස්වාධීනතාව කියලා කියන්නේ අපට අපි අපට අපි පිළිබඳ තීන්දුව ගැනීමේ හැකියාව, අපට අපි පිළිබඳව කිසියම් නිගමනයකට බැසීමේ අයිතිය අපි ගාව තියෙනවද? දැන් ඒක තියාගෙනද අපි සංවර්ධනය කරන්න මේ යන්නේ? අවසාන විග්‍රහයේදී අපිව ගැන තීන්දුව ගන්න අපිද? අපි වෙන්න ඕන විදිහ ගැන තීන්දුව ගන්න අපිද? අපිව කවදා හරි දවසක ඉන්න ඕන මේ මේ තත්ත්වයට කියලා හිතන්නේ අපිද? නැත්නම් වෙන කෙනෙක් හිතලා එවනවද අපි මේ මෙහෙමයි වෙන්න ඕනේ අවසානයේදී කියලා? ශ්‍රී ලාංකේය යා අවසාන විග්‍රහයේදී මේ මේ කෙනෙක් වෙන්න ඕනේ කියලා නියමයක් තිබුණද අපිට? නෑ. ඒ නියමයේ හදන්නෙත් සමහර විට ජිනීවා වලින් වෙන්න පුළුවන්. ඒ නියමයේ හදන්නෙත් සමහරට ඇමරිකාවේ වෙන්න පුළුවන්. එංගලන්තේ වෙන්න පුළුවන්. ආන් ඒ රාජ්‍යයේ නිදහස් රාජ්‍යයක් නෙමෙයි. දැන් අපි ඡන්ද ඉල්ලන කණ්ඩායම් වලට, පක්ෂවලට රට පිළිබඳව ජාතික න්‍යායපත්‍රයක්, ජාතික අදහසක් නැතිමුත් අපි කල්පනා කරමුකෝ මේ ඡන්දය දෙන සිවිල් පුරවැසියන් අති බහුතරයක් නියෝජනය කරන්නේ. සිවිල් පුරවැසියට බෑ ප්‍රතිපත්ති හදන්න. ඌ දන්නේ තමන්ගේ මනාපය, තමන්ගේ උත්තරීතර බලය විතරක් ලබා දෙන. දැන් ඔහුට මේ කතරේ ගැසීමේදී අදහසක් තියෙනවද අපේ ආඳුරුනේ? මේ තියෙනවා. ඔහු කොමන රටක්ද? ඔව්, ඇත්ත වශයෙන්ම යක්කුන්ට වඩා පෙරේතීන්ට වඩා සාමාන්‍යයෙන් නිකම් භූතෙක් තෝරන තෝරා ගැනීමේ අයිතියක් තියෙනවා. මල පෙරේතයන් සහ යකුන් අතරත හොඳ භූතයා තෝරා ගැනීමේ පරම සර්වජන අයිතිය ඡන්ද බලයේ මහ ජනතාවට තියෙනවා. මිසක් මිනිසෙක් තෝරා ගැනීමේ අයිතියක් නැහැ. තමන්ට ඕන මිනිහා තෝරගන්න අයිතියක් නැහැ. තමන්ට ඕන මිනිහා යවන්න අයිතියක් නැහැ. එවන ලද මල පෙරේතයන් අතරින් හොඳ භූතයෙක් තෝරා ගැනීමේ අයිතිය තියෙනවා. ඉතිහාසයේ ජනතාව තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා නැද්ද යහපත් ආකාරයට? කොහොමද? ඒත් අර විදිහද තමයි තෝරලා තියෙන්නේ. භූතාවේශයෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. කරලා තියෙන්නේ තමන්ට එවන ලද පුද්ගලයා තෝරාපත් කර යවනවා මිසක් මහ ජනතාවට ඕන මිනිස්සු යවලා නෙයි. මහ ජනතාවට ඕන මිනිස්සු යවන්න විදිහක් නෙයි. ඉල්ලන එක්කෙනාට පෙදෙන්නේ. දැන් තව කාරණයක් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව අපි කතා බහ කරන පැහැදුළු මේ ඉදාට වඩා පෙරදාට වඩා ශ්‍රී ලාංකේය ජනතාවටත් සිය ප්‍රජාතන්ත්‍රවාදී සීමාවේ විශාල පරාසයක් ඇසිරෙන්න පුළුවන්. මාධ්‍ය විවේචනය කරනකොට මේ ආකාරයෙන් බහන්සලට අපිට සංවාද කතා පවත්වන්න පුළුවන්. ඒ නිසා මේ පෙරදාට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ඒ පුළුල් වීමක් මේ අර්ථ ක්‍රමය නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒ කතාවට උපවහන්සේ එකඟද? නැහැ. එකඟ නැහැ, සම්පූර්ණ විරුද්ධයිනේ. මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ධනවාදී රටවල් වල ආරක්ෂකයෙක්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මහජනතාව විසින් මහජනතාව
උදෙසා මහජනතාව පාලනය කරන වැඩපිළිවෙලක් නෙමෙයිනේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. දැන් මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කියලා හිතෙනවා නම් ඒක එහෙම නෙමෙයිනේ ඇත්ත වශයෙන්ම. අපි භුක්ති විඳ නිදහස කතා කිරීමේ නිදහස විවේචනය කිරීමේ නිදහස. ඔව් ඇත්ත වශයෙන්ම නිදහස ගැන නම් මම වෙනම කතා කරන්නම් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පස්සේ නිදහස දැන් අපිට හිත අනිද්දට සමරන්නත් කියලා තියෙනවනේ. ඉතින් කැලෙන්ඩරේ එහෙම දවසක් වින් කරලා තියෙන නිසා අපිට මොන හරි දාට කරගන්න වෙනවා. ඉතින් ඒ නිදහස භුක්ති විඳිල්ල කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිනිසා විසින් මහජනතාව විසින් මහජනතාව පාලනය කර ගැනීම උදෙසා මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරන එකට නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ පක්ෂවල නායකයන්ට ඕනෑ විදිහට හැසිරීම සඳහා වන නෛතික බලයක් ලබා දෙනීමට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. දැන් පෙරදිලා ගෙදර යවන්න කියලා මහජනතාව ගෙදර යවපු මිනිසුන්ව ඇතුළට ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිසානේ. ඒතර මහජනතාවගේ කැමැත්ත නෙමෙයිනේ. මහජනතාවගේ කැමැත්ත තමයි ගෙදර යවන එක. ඇතුළට ආපහු සැරයක් පාර්ලිමේන්තුවට ඇවිදිලා ඇමතිකමක් ගන්න ප්‍රජාතන්ත්‍රවාදී නිසා. ඒතර මහජනතාවගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ. අපි සමස්තේ හසුරෝණ අපේ ලියවිල්ල අපේ ව්‍යවස්ථාව. ද ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන නැද්ද අපේ ඔබවහන්සේ කියපු සීමාවන් අපේ සුජී දේශිකත්වයේ අපේ ජාතිකත්වයේ මේ අනන්‍යතාවයන් පෙරට ගිර යාම සඳහා ප්‍රවේශයන් නැද්ද අපිට අනාගතයේ යහපත් දිශාවකට යාම සඳහා අපේ ලියවිල්ල අපිව හසුරුවන ලියවිල්ල ඇත්ත වශයෙන්ම යනවනම් යන්න පුළුවන් ලියවිල්ලක් හදාගන්න පුළුවන්කම තියෙනවා සහ දැනුත් ඒ හදා ගැනීම සඳහා ඉඩ ගඩක් තියෙනවා. හැබැයි වත්මන් රජයේ සංවේදී වුණා නේද මේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා පෙර නොවිරු අයුරින් ජනතාවගේ අදහස් ලබා ගැනීම ආදී කටයුතු වලට ඒක සාධනීය ලක්ෂණයක් නෙවෙයිද මේ අපේ වගේ රටක? අපොයෝ ඉතාමත්ම ලොකු සාධනීය ලක්ෂණයක් තමයි ඒ ගත්ත අදහස් ටික ඊටත් වඩා ගත්තනම් සහ ගත්ත අදහස් ක්‍රියාත්මක වුණා නම් කඩදාසි කුලයක. හැබැයි අදහස් ටික ලියලා ඉවර වෙලා අදහස් ගන්නවයි කියලා කියන එකත් වෙන එකක්. ඒක වෙන එකක්. ඒක වහන්සේ වගකීමෙන්ද කියන්නේ? නෑ නෑ. එහෙම වගකීමෙන් කියන්න මම දැනගෙන හිටියේ නෑ. මං කියන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා තොරතුරු ලියලා ඉවර වෙලා අදහස් ගන්න පර්යේෂණ තියෙනවනේ. දැන් අපි ගාව තියෙනවා පර්යේෂණ මේ ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන ලියලා ඉවර වෙලා ප්‍රශ්නාවලීන් අහන අවස්ථාත් තියෙනවා. ඒ වගේ ඕනේ නම් දැන් මොකටද සමහර ඉන්ටර්විව්ස් වලට තෝරා ගන්න ඕනේ කෙනා තෝරා ගන්න සියල්ල ලෑස්ති කරලා පත්‍ර ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ මොකටද? ගන්න කෙනා ගත්ත එක සුජාතභාවයට පත් කරන්න. ආන් ඒ වගේ ඕනේ නම් දැන් ඔය ඉදිරිපත් කරනු ලැබූ ව්‍යවස්ථාමය ලියවිල්ලේ තියෙන මහජනතාවගේ අදහස්ද මහජනතාවගෙන් සමහරුන්ගේ අදහස්ද? මහජනතාවගේ අදහස් සහ මහජනතාවගෙන් සමහරුන්ගේ අදහස් කියලා කිව්වම ඒකේ තේරෙනවා Tamanට ඕන ලියවිල්ල හදලා ඉවර වෙලා ඒක සුජාතභාවයට පත් කරන්න ඕන හින්දා ඒකට හොඳ උප්පැන්නයක් දෙන්න ඕන හින්දා මහජනතාවගෙනුත් අහන වෙලාවල් තියෙනවා. ඒ නව සංශෝධනයේ පිළිබඳ ඔබවහන්සේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. කොයි සංශෝධනයක නුවන් සෑහීමකටපත් වෙන්න විදිහක් නැහැ. මොකද මේ මහජනතාවගේ නියෝජනයන් හෝ මහජනතාවට වටිනා අදහස් නෙමෙයි නිසා. අවසාන විග්‍රහයේදී ඒකත් ගිහින් සේවය කරලා තියෙන්නේ ඇමරිකාවට හෝ එංගලන්තයට හෝ නිසා. ඒක තමයි අවසානයේදී කියන්නේ. ජාතික වශයෙන් සැලැස්මක් ඉදිරිපත් කිරීම සම්බන්ධව දැන් අපි දන්නවා විපක්ෂය කියලා රටේකට. දැන් අපි ප්‍රධාන වශයෙන් ගත්තාම ආණ්ඩුවක් කිසියම් මේ රාජ්‍යයක් තුළ ආණ්ඩුවක් රජයක් තුළ ආණ්ඩුවක් වැඩ කරනවා කිසියම් කාල සීමාවක් තුළ. දැන් මෙහිදී තව කාර්යභාරයක් පැවරෙනවා සිවිල් සමාජයේ විමුක්තිය වෙනුවෙන් පොදු ජනතාවගේ අඳුරේ විපක්ෂයේ සහ අනිකුත් කණ්ඩායම් එබඳු කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වයට ඇයි හසුනවන්නේ මේ ඔබවහන්සේ කියපු කාරණා සියල්ල? ඇත්ත වශයෙන් පක්ෂය ස්වයං පුරුෂයා වෙලා විරුද්ධ පක්ෂයේ භාර්යාව වුණාම එක account එකේ වැඩ කරන්නේ. ඒක සාමාන්‍ය ස්වභාවය. ඒක නිසා සමහර වෙලාවට දැනට නම් අපේ ලංකාවේ දිහා ගත්තාම ආණ්ඩුව ස්වයං පුරුෂයා නම් විරුද්ධ පක්ෂ හැසිරෙන්නේ නීත්‍ය අනුකූල භාර්යාව හැටියට. අනිත් අය හැසිරෙන්නේ සොර භාර්යාව හැටියට. මේ කතාවේ යටිපෙළ ඔබ හෙමින් කල්පනා කරන්න. ඒ සඳහා ඔබට දේශපාලන අධ්‍යක්ෂකම් බොහොමයක් තේනවා. ඔබ ජනාධිපතිවරු, ඒ වගේම මැති ඇමතිවරු, ඔබේ ඔය අත්වලින් ඔබේ ඔළුවෙන් ඔබ කල්පනා කරලා ඔබේ අත්වලින් කැමැත්ත ප්‍රකාශ කරලා බලයට ගෙනල්ලා තියෙනවා ඔබ. ඒ නිසා ඔබ ළඟ අසීමිත බලයක් හා ශක්තියක් තියෙනවා ඕනෑම කෙනෙකු පෙරට ගෙනීමේ. ඔබ කල්පනා කරන්න මේ කියු කාරණාවල කෙසියම්
ඇත්තක් තියෙනවද බොරුවක් තියෙනවද කියලා. ඒ සියල්ල ඔබටයි අපි බාර කරන්නේ සිවිල් ජනතාව හැටියට, ඔබ අපව නරඹන අය හැටියට. අපි දන්නවා වඩා හොඳ සවිඥානිකත්වයක් වටේ ඔබ ගුණ වෙමින් ඉන්නවා. අපිට බොහොම සන්තෝසයි ඔබ රැඳී සිටින්නේ මින් අද සජීවි සංවාදයේ සමග. අපි ඔබෙන් අවසර ඉල්ලනවා තවත් කෙටි විරාමයකට යන්න රැඳී සිටින්න. නින්නාද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාව. නැවතත් ඔබ නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ වන්නේ. රට යන අත පිළිබඳව කල්පනා කරන මොහොතක් අපි සංවාද කරන මොහොතක්. රට යන අත පිළිබඳව කල්පනා කරනකොට ඔබට ඔබ ආපු අත, ඔබ යමින් සිටින අත සහ ඔබ යා යුතු දිශාව පිළිබඳවත් ඔබට හිතෙනවා ඇති කියලා අපි හිතනවා. සමහර විට ඔබ දුක් වෙනවා, සමහර විට ඔබ සතුටටපත් වෙනවා, සමහර විට ඔබ කලකිරෙනවා. බොහෝ අපිට දුරකථන ඇමතුම් බොහෝ සංවාදවලදී ආවා අපි කලකිරලා ඉන්නේ. මේ කලකිරීමම නව සමාජයක් නිර්මාණය කිරීමට හොඳ විසඳුමක් වෙන්න පුළුවන්. හැබැයි කලකිරීමේ පසු ක්‍රියාකාරීත්වය, ඔබ ඡන්ද පත්‍රිකා ඉරා දැමීම, ඒවා තුළ ඒවා විකෘති කිරීම සහ ඔබේ වටිනා කැමැත්ත නරක් කිරීමද ඊට හා සජීවී දේශපාලනයකට අපිට යා හැකිද වයි කියන කාරණා අපි හිතන්න ඕන කාලයකට ඇවිල්ලා ඉන්නේ. අපි නැවතත් සංවාදයේ දිහාවට යොමු වෙනවා. අපි හඳුන දැන් මේ අපිට බොහෝ දේවල් තියෙනවා මේ රට තුළ විසඳා ගන්න. දැන් අපිට විවේචනයක් තියෙනවා, දැන් මේ ව්‍යවස්ථාවක් තියෙනවා, දැන් ව්‍යවස්ථාවේ හැසිරීමේ නෛතික රාමුවක් තියෙනවා, පාලකෝ ඉන්නවා, ජනතාව ඉන්නවා, මේ තවත් රාජ්‍යනෝන සංවිධාන ආදී කණ්ඩායමක් ඉන්නවා. දැන් මේ බඳු රටක දැන් නව ක්‍රියාකාරීත්වයක් බිහි කිරීමම අසාර්ථකයි නේද? දැන් මේ පවතින එක තුළ නේද අපිට මේ ගන්න පුළුවන්? බොහෝ දෙනෙක් කියන්නේ මේ පවතින එක ඇතුළේ මේ වෙනස්කම් ටික කරගමු, අපිට මහ විශාල වෙනසකට යන්න පුළුවන්. ද අධිරාජ්‍යව මේ බටහිර රටවලින් වියුක්ත වෙලා වියෝ වෙලා බොහොම ස්වාධීන රාජ්‍යයක් හැදීමේ සංකල්පේ හීනයක් නේද? ඇයි අපි තවදුරටත් මේ සිහින තුළ ඉන්නේ? ඔව්, ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ඉතිර වෙලා තියෙන ඉඩකඩේ ඒ ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒ කියලා කියන්නේ මුළු ලෝකෙයින්ම අයින් වෙලා ලෝකෙන් වියුක්තව වෙනම රටක් හැටියට ජීවත් වෙන්න තියෙනවා හැහෝ හැකියාවක් තියෙනවායි කියලා කියන එක කල්පිතයක් මිසක් ඒක ඇත්තක් නෙමෙයිනි. ඒක ඒ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ලෝකයත් එක්ක තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. හැබැයි ලෝකයත් එක්ක ජීවත් වෙන්න ඕනේ හිතුවක්කාර විදිහටත් නෙවෙයි. ලෝකයේත් එක ජීවත් වෙන්න ඕනේ බය අඩු විදිහටත් නෙමෙයි. ඒ කියන්නේ නකුට වනලා සපත්තුව ලෙව කාලා ජීවත් වෙන්න ඕනෙත් නෑ. ඒ වගේම අර පොල්ලට පොල්ල ඉන්නවා කියලා කියන්නේ ආන් එහෙම ඉන්න ඕනෙත් නෑ. රටවල් දියුණු වෙච්ච විදිහින් තියෙනවා. චීනය කියලා කියන එකට අපිට සංසන්දනය කරලා නිදර්ශන ගන්න බෑ. චීනය කියලා කියන්නේ අති විශාල බල සම්පන්න රාජ්‍යයක් නිසා. හැබැයි තමන්ගේකම රැකගත්ත රටවල් තියෙනවා. අසලම ඉන්න ඉන්දියාව දිහා බැලුවත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. මෝඩිගේ ක්‍රියාකාරීත්වය කාට හරි හදාරන්න පුළුවන් නම් ඉන්ද්‍රා කුමාර් ගුජරාල්ගේ ඉඳලා ඉන්දියාව ගමන් කරපු විදිහ, ඉන්ද්‍රා කුමාර් ගුජරාල් ඉන්දියාවට ඉන්දියාවේ බලය අල්ලගත්ත දා ඉඳලා ඊට කලින් මොරාජි දේශායිගේ කාලේ ඉඳලාම ඉන්දියාව ආපු ගමන් මගක් තියෙනවා. ඒ ගමන් මගේ ඇත්ත වශයෙන්ම නිෂ්පාදනයක් තමයි මෝදි කියලා කියන්නේ. මෝදිගේ ඉන්දියාව ගාන්ධිගේ ඉන්දියාවට වඩා ගොඩක් වෙනස්. මෝදි ඉන්දියාව ගොඩනගන්නේ මේ ගෝලීය ලෝකයේ ඇතුලේ. හැබැයි ගෝලීය ලෝකයේ ඇතුලේ ඉන්දියාව අද වෙනකොට නැගිටිල්ල හිතා ගන්න පුළුවන් වෙනස එකම එක දෙයයි හිතපු විදිහ විතරයි. බයි ඉන්ඩියන් කියලා මේ හැමතැනම ගහගෙන ආපු අදහස, එහෙම නැත්නම් ඉන්දියානුවෙක් වෙන්න ඉන්දියානු දෙයක් මිලදී ගන්න කියලා කියන අදහස අද වෙනකොට ඇවිදිල්ල ඉන්දියාව අපි හිතනවට වඩා වේගයෙන් බලවත් රාජ්‍යයක් බවට පත් වෙමින් ඉන්නවා. ඒ පත් වෙමින් ඉන්නේ සකලවිධ බහුජාතික සමාගම්, සකලවිධ රාජ්‍යයන්, සකලවිධ ධනපති රාජ්‍යයන්, ධනේශ්වර රාජ්‍යයන්, සකලවිධ බලවත් රාජ්‍ය ලෝකයේ ගෝලීයකරණය කියලා මේ තමන්ට වමනා කරන දර්ශනේ පතරෝමින් ඉන්න කාලෙක ඔක්ක තමයි. මේ රට මෙහෙමම ගියොත් දැන් අපිට කිසියම් අපි ගමනකට අවතීර්ණ වෙලා ඉන්න අපි හඳුන්නේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි. ඒ කියන්නේ සමස්ත ජනතාවත් ඒ පෙරහැර තුල ඉන්නවා. මේ කෙලවර මොන වගේ අනතුරක් සිදුවේදී අපිට අනිවාර්යයෙන්ම හයිටියට වෙච්ච දේ වෙනවා.
අනිවාර්යෙන්ම නිව්ගිනියාවට වෙච්ච දේ වෙනවා. අනිවාර්යෙන්ම ලයිබීරියාවට වෙච්ච දේ වෙනවා. අනිවාර්යෙන්ම සීසෙල්ස් රාජ්‍යයට වෙච්ච දේ වෙනවා. අනිවාර්යෙන්ම කුඩා 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 අප්‍රිකානු රාජ්‍යයන්ට වෙච්ච දේ වෙනවා. අවසාන විග්‍රහයේදී මේ විදිහට ගියොත් අතිශය රෝගී මිනිසුන් සහිත අවුරුදු 40ක් පමණක් ජීවිතේ ඉතුරු කරගත්ත ප්‍රජාවක් ඉන්න රටක් බවට පත් වෙනවා. අනිවාර්යෙන්ම ණයකාර රාජ්‍යයක් බවට පත් වෙනවා. අනිවාර්යෙන්ම ණය බලින් මිරිකුණු ණය හින්දා වන්දි ගෙවන්න සිද්ධ වෙන මුදලින් නෙමෙයි, ජාතිකත්වයෙන් සහ සාර ධර්ම වලින් ගෙවම් කරන්න වෙච්ච රටක් බවට පත් වෙනවා. අනිවාර්යෙන්ම ඇමරිකාවට හෝ එංගලන්තයට හෝ බලවත් රාජ්‍යයන්ට මේ ලෝකයේ ලෝක බලය නිර්මාණය කර ගැනීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අතපය දෙකම උස්සන්න වෙන රාජ්‍යයක් බවට පත් වෙනවා. අනිවාර්යෙන්ම අධ්‍යාපනය හීන රාජ්‍යයක් බවට පත් වෙනවා. අනිවාර්යෙන්ම දුප්පත්කමේ පතුලේ ඉන්න රාජ්‍යයක් බවට පත් වෙනවා. අනිවාර්යෙන්ම සාක්ෂරතාව නැති රාජ්‍යයක් බවට පත් වෙනවා. අනිවාර්යෙන්ම ගැති රාජ්‍යයක් බවට පත් වෙනවා. අනිවාර්යෙන්ම හපයක් බවට පත් වෙනවා. එය හරි භයානක තත්වයක්. එය මරණයේ මාවතක් එක්තරා ශ්‍රී ලංකේ මරණයේ මාවත. දැන් මේ මරණයේ මාවතෙන් ගැලවීම සඳහා දැන් බොහෝ ਵਿਚාරකයන්ට තියෙන විවේචනයේ පමණයි තියෙන සංකල්ප තියෙනවා. දැන් ඔබවහන්සේ මොකද්ද යෝජනා කරන වැඩපිළිවෙල? අපිට යමක් තිබිය යුතුයි. මේ පුරවැසියාට තමන්ගේ දරුවන් තමන්ගේ නූපන් දරුවන් මේ මරණයෙන් ගලවා ගැනීමේ සුද්ධ වගකීම, පැහැදිලි වගකීම, මවවරුන් හැටියට, පියවරුන් හැටියට, තව කට්ට කණ්ඩායමකට මේ සියල්ල ගලවා ගැනීමේ මාවත සඳහා ඔබ වහන්සේලා යෝජනා කරන වැඩපිළිවෙල මොකක්ද? සක්‍රීයද මේ පොළොව තුලේ? ඇත්ත වශයෙන්ම ඔව්. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා මේට අවුරුදු 151කට කලින් ඉපදිලා, දෙහිකට කලින් ඉපදිලා ලංකාවට වෙන්න ඕන විදිහ ගැන ජාතික පනත කියලා චූටි පොතක් ලියලා තියෙනවා. ඒක මේ වාක්‍ය 210කින් සමන්විත චූටි පිටු 7ක 8ක විතර වගේ පුංචි පොතක්. ඒ පුංචි පොතේ තියෙනවා මේ රට ගොඩනගන්න ඕන විදිහ. අපේ ධර්මපාලවරු සංවිධානයේ, ධර්මපාල පරපුර සංවිධානයේ කියන සංවිධාන දෙකේදීම අපි කතා කරනවා මේක. ඒ වගේම අපි හිතනවා මහ ජනතාවගේ රාජ්‍යයක් ගොඩනගින්න ඕනේ කියලා. දැන් මේ සැරේ ප්‍රාදේශීය සභා, මහා නගර සභා, නගර සභා ඡන්දවලදී ඇත්ත වශයෙන්ම බලය ඉල්ලුවනම් වෙළඳ සමාගම්, නැත්නම් වෙළඳ සමිති තියෙනවනේ, වෙළඳ සංගම්, වෙළඳ සංගම්, වෙන වෙන බහුජන සංගම්, මහ ජනතාව මේකේ බලය අල්ල ගත්තනම් මහ ජනතාවගේ රාජ්‍යයක් නිර්මාණය වෙනවා. ඔබට මා මුලින්ම සඳහන් කළා ගමගේ මහත්මයා ඇත්ත වශයෙන්ම වසමකින්, ග්‍රාම නිලධාරි වසමකින් තමන්ට කැමති කෙනෙක්ව තෝරලා එවන්න කියන නිදහස ගැමියන්ට දුන්නා නම් පක්ෂවලින් අතහැරලා මේ වගකීම පක්ෂවල වගකීමක් හැටියට කියලා කියන කල්පිතය අතහැරලා කවුරු හරි කෙනෙක් එවන්න, හොඳ කෙනෙක් එවන්න. එයා සිංහලද දෙමළද මුස්ලිම්ද නෙමෙයි, ශ්‍රී ලංකාද UMPද JVPද නෙමෙයි, කිසිම දේශපාලනයක් නොකරපු එක්කෙනෙකුට වුණත් එතකොට මේ මහජනතාවගේ ප්‍රාදේශීය සභාව, ගම් සභාවක් හදන්න පුළුවන්. ඒ ගම් සභා නියෝජිතයන් ගම් සභාව හදලා ඉවරලා ගම් සභාවකින් එක නියෝජිතයා ගානේ අරගෙන අපිට ඕනම් ප්‍රාදේශීය සභාව හදන්න තිබුණා. එතකොට නිකන් નિરાයාශයෙන් ඔටෝමැටිකලි හැදෙනවනේ ප්‍රාදේශීය සභාව. ප්‍රාදේශීය සභාවෙන් අපිට ඕනම් දිසා සභා හදන්න පුළුවන්. ආන් එහෙම මහජනතාවගේ රාජ්‍යයක් හදන්න ඕනේ. ඉස්සර බලන්නකො පොළොන්නරුවේ රාජ්‍ය, ඉස්සර බලන්නකො අනුරාධපුරයේ රාජ්‍ය. ඒකෙදි මහ නැකතිනා දක්වාම හිටියා, නැකත්කරුවෝ ඒකෙ හිටියා, ආර්ථික විද්‍යාඥයෝ ඒකෙට. ඒ රට පාලනය කළේ විද්වතුන් විසින්, ඒ රට පාලනය කළේ වෘත්තිකයෝ විසින්, ඒ රට පාලනය කිරුවේ පක්ෂ නියෝජිතයින් විසින් නෙමෙයි. පක්ෂිකින් එවනු ලබන්නා වූ කිසියම් චෞරයෙක් තෝරාපත් කරලා යවන්න මහජනතාවට සිද්ධ වෙනවා නම් ඒක මහජනතාවගේ අභාග්‍යයක්නේ. එකී චෞරයා එතෙන්ට ගියාට පස්සේ එතන හැසිරෙන්නේ මහජනතාවට ඕන හැටියට නෙමෙයි නක්. එයා හදන්නේ අරක්කු වල වැඩ කරන්න නම්, එයා හදන්නේ තැබෑරුම් අරින්න නම්, එයා හදන්නේ කාන්තාවන්ට රැට මේ අරක්කු විකුණන තැනට වැඩ කරන්න නම්, එයා සමහර වෙලාවට හදන්නේ ජිනීවා වලට ඕන හැටියට වැඩ කරන එකක් නම්, එයා මහජනතාව නියෝජිතයෙක් නෙමෙයිනේ. එයා වෙන කොහෙදෝ නියෝජිතයෙක්. පක්ෂක සමාජිකත්වයක් අරගෙන මහජනතාවගේ කැමැත්ත කොල්ල කාගත්ත කෙනෙක් විතරයි. ඉතින් එහෙම නැතුව මහජනතාවගේ රාජ්‍යයක් ගොඩනගාගෙන මහජනතාවට වග කියන, මහජනතාවගේ අදහස් නියෝජනය වෙන තැනකට මහජන රාජ්‍යයක් හදාගන්න පුළුවන් වුණොත් අන්න ඒක තමයි විකල්පය. අද වෙනකොට ඉතුරු වෙලා තියෙන විකල්පය ඒකයි. ඒ සභාව මහජන රාජ්‍ය සභාව විය යුතුයි.
ඒ මහජන රාජ්‍ය සභාවේදී වෘත්තිකයෝ විද්වතුන් එතකොට ගණකාධිකාරීවරුන් නීතිඥයින් වෛද්‍යවරුන් කියන සකලවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ඒකී ශාස්ත්‍රයන්ගේ ප්‍රවීණයන්ගෙන් සමන්විත සභාවක් ඒ භාවිතය බවට පත් කරන්නේ කොහොමද ඒ දේශ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන දේහය තුළ දේශපාලනික භාවිතයක් බවට පත් කරන්නේ කොහොමද සිවිල් සමාජය තුළ ඒකින කාරණා පැහැදිලිවම පුළුවන්නේ පැහැදිලිවම පුළුවන් ඒ මොකද මේ කියන සද්භාවයේ විතරයි ඕනේ ප්‍රජාතන්ත්‍ර මේ ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහය ඇතුලේ අපිට බැරිද පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තුවට උපදේශක සභාවක් පත් කරගන්න පුළුවන් නේ තම තමන්ගේ ඥාති හිතවන්ත ඉඳා ගන්න උපදේශක සභාවක් නෙමෙයි ඇත්තමස්සෙම පාර්ලිමේන්තුවට උඩින් ඕන නම් විද්වත් උපදේශක සභාවක් දාගන්න පුළුවන් නේ අදටත් මේ වැඩේ කරන්න පුළුවන් නේ ඒකට පුංචි පහේ ව්‍යවස්ථා සංශෝධනයක් විතරයි ඕනේ එතනදී ආගමික වශයෙන් හැම එක්කෙනාගේම විරසකභාවයන් ඇති වෙන ආගමික මේ සභාවක් නෙමෙයි මම මේ කියන්නේ වෘත්තිකයි කෝ වෛද්‍යවරු මේ රට පාලනය කරනවා කෝ ගණකාධිකාරීවරු මේ රට පාලනය කරනවා කෝ ඉංජිනේරුව මේ රට පාලනය කරනවා කෝ ප්‍රතිපත්ති සම්පාදකයෝ මේ රට පාලනය කරනවා කෝ මේ රටේ ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව අධ්‍යාපනය ගැන දන්නා අය අධ්‍යාපනය පාලනය කරනවා කෝ මේ රටේ ජනමාධ්‍ය ගැන අය දන්නා අය ජනමාධ්‍ය පාලනය කරනවා කෝ මේ රටේ ආචාර ධර්ම ගැන දන්නා අය පාලනය කරනවා කෝ මේ රටේ ඉතිහාසඥයෝ පාලනය කරනවා කෝ මේ රටේ මහ පොළොව දන්න භූගෝල විද්‍යාඥයෝ මහ පොළොව පාලනය කරනවා කෝ එහෙම නෑ ඒක නිසා මේ නොදන්නවුන් පාලනය කරන තැනට දන්නවුන් පාලනය නොදන්නවුන් පාලනය කරන තැනට දන්නවුන් පාලනය දන්නවුන් ගෙනල්ලා ඔවුන්ගේ අතර පාලන බලය බල ලබා දෙන්න ඕන ඔවුන්ට සමහර වෙලාවට මහා ලොකු වැටුපක් ගෙවන්න ඕන නෑ ඇත්ත වශයෙන්ම කියනවා ඔවුන්ගේ උපදේශක සහාය ලබා ගන්න පුළුවන් පාර්ලිමේන්තුව ඒ සඳහා නිහතමානී වෙන්න ඕන එච්චරයි කරන්න ඕන මේකී පාර්ලිමේන්තුවේ මෙන්නම් විධායක සභාවක් දාගත්තා. ඒකී පාර්ලිමේන්තුවේ මෙන්නම් ව්‍යවස්ථා දායක සභාවක් දාගන්නේ. ඒකී පාර්ලිමේන්තුවේ මෙන්නම් 19 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා දාලා හක්ලා ඔය ජන සංයුතියට අනුව මේ කොමිෂන් සභාවපත් කරන්න ඕනේ කියලා කියන්නේ. ජන සංයුතියට අනුව ඒ කොමිෂන් සභාවපත් කරන්න ඕනේ දන්න අයට අනුවනේ. ඔය අපි දන්න ධර්මීය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සම්පාදනය වෙලා තියෙන විශේෂයෙන් ප්‍රාදේශීය සභාව වගේ ගොඩනැගිල්ලක් සැලසුම් කිරීමේදී උනත් වෙනම ආසන පෙළක් තියෙනවා මේ පසු පෙළෙන් මේ ජනතා සහභාගීත්වය. දැන් අද ඒක සක්‍රිය වෙන්නේ නැහැ. වහන්සේට යෝජනා කරන්න බැද ඉබිනි ක්‍රියාවලියක් ශක්තිමත් කිරීමෙන් බැයිද මේ ක්‍රමය තුළ සකස් කරන ප්‍රාදේශීය සභාව විසිට? පත් කරලා යවාපු නියෝජිතයෝ කරන කියන දිහා බලාගෙන ඉන්න නම් මහජන නියෝජිතයන්ට ආසන පනවන එකේ තේරුමක් නැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ තියෙන ලොබි ඉඳලා මේ මොකද උඩ තට්ටුවේ ඉඳලා බලාගෙන ඉන්න පුළුවන් යට තට්ටුවේ ගහගන්න විදිහ. එහෙම බලාගෙන ඉන්නේ ඒක ප්‍රදර්ශනයක්. එහෙම මේ කරන දිහා බලාගෙන එහෙම තමයි මහජනතාවට වෙලා තියෙන්නේ. ඔයසෙ කියන්නේ ඒකට වඩා වෙනස් හත්පස වෙනස. ඒක සක්‍රීය සහභාගීත්වයේ තියෙන්න ඕනේ. ඒ අදහස් කියන්නේ. ඒකට ප්‍රාමාණික දැනුමක් තියෙනවද සාමාන්‍ය සමාජයේ? මොකද නැත්තේ. සාමාන්‍ය මිනිස්සු අතර තියෙන දැනුම ගොවිතැන්පත් කරන මිනිහා නෙමෙයිද දන්නේ? ගොවිතැන් කරන එකේ ස්වභාවය. ඒ මිනිහාගේ අදහස වැදගත්නේ. අලි ගැන තීන්දුව ගන්න ඕනේ අලි වැටක් ගාව ඉන්න මිනිස්සුනේ. ගොවිතැන ගැන ස්වභාවයේ තේරුම් ගන්න ගොවිතැන් කරන මිනිස්සුන්ට බලයක් තියෙන්න ඕනේ. කෝ මේ රටේ ගොවියෝ රජ වෙනවා. කෝ මේ රටේ ගොවියෝ රජ වෙලා නැහැ. ගොවියෝ ඉන්න පළාත්වල මිනිස්සු රජ වෙලා ඇති. එහෙම මිසක් ගොවියෝ රජ වෙලා නැහැ. මේ රටේ කම්කරුවෝ රජ වෙලා නැහැ. ඒක නිසා ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න අපි නිහතමානී වෙන්න ඕනේ. දන්න මිනිස්සුන්ට වැඩේ බාර දීලා නොදන්න මිනිස්සු දන්නා වැඩක් බලාගන්න එක තමයි වැඩිම වැදගත්. අපි දැන් මේ කොහේ හෝ මිනිසුන්ට ගොනු වීමට අවශ්‍ය අපේ හඳුනේ දැන් මේ අපි බොහොම පැහැදිලිව දන්නවා නව දේශපාලන කතිකාවකට සංවාදයකට මුල පුරන්න බලාගෙන ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා අපේ හඳුනේ දැන් මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ තවත් පක්ෂයක් බවට පත්වෙයිද මේ මහජන රාජ්‍ය සභාව හෝ වෙනම එම කණ්ඩායම එම කිසියම් ගැටලුවක් තියෙන්න පුළුවන් අපේ ජනතාවට ඒ සම්බන්ධව ඔවුන්ට දැක්මක් තියෙනවද ඔවුන්ගේ අනාගත දැක්ම ඉතා කෙටියෙන් සඳහන් කරොත් අපිට තව සෞඛ්‍යයෙන්ම ගොතේ මම මහජන රාජ්‍ය සභාවේ සභානායක මේ ඇඟේ පණ තියෙනකම් මම පාර්ලිමේන්තුවට ඡන්ද ඉල්ලන්නේවත් ප්‍රාදේශීය සභා පළාත් සභාවට ඡන්ද ඉල්ලන්නේවත් නැහැ මේ ඇඟේ පණ තියෙනකම් මම එහෙම තත්ත්වයකට පත් වෙන කෙනෙක් නෙමෙයි ඒක මේ විද්‍යුත් මාධ්‍යෙන් මම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ හැබැයි මහජන රාජ්‍ය සභාව කියන රාජ්‍ය සභාව ඔය කියාපු අර පොළොන්නරුවේ රාජභුජංග මණ්ඩපේ රැස් වෙච්ච ලේනාවරු ඒ කියලා කියන්නේ මහ නැකතිනා මහ ලේනා ආදී කොට ඇති ඒ
පරණ ලංකාව පාලනය කරපු විද්වත් රාජ්‍ය සභාව. අන්නේ විද්වත් රාජ්‍ය සභාවට අදාළ වෙන විදිහේ දැනට අපි මහජන රාජ්‍ය සභාව නිර්මාණය කරලා තියෙනවා. ඒ අපේ විද්වත් මහජන රාජ්‍ය සභාවේ වෘත්තිකයෝ ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේම නීති ක්ෂේත්‍රයේ ඉහළ තැනැත්තන් ඉන්නවා. මේ වගේ මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා. මේ මහජන රාජ්‍ය සභාව අපි එකතු වෙලා කතා බහ කරන්නේ මේ රට යන්න ඕන දිශාව ගැනම තමයි. ඉතින් ඒක නිසා මහජන රාජ්‍ය සභාව මං හිතනවා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් ආයතනයක් කියලා. අනාගතයේ දවසක පක්ෂ දෘෂ්ටියකින් නැතුව පාට තැනක ඉන්නේ නැතුව තමන්ගේ පාට හරිය අනින්ගේ පාට වැරදිය කියලා කියනක අත්තුක්කංශ පරවම්බන දෙකෙන්ම තොර වූ දැක්මකින් යුක්තව විවෘත මනසින් රට දිහාව රටේ උන්නතිය දිහාවේ අවධානය යොමු කරන ආයතනයක් හැටියට මහජන රාජ්‍ය සභාව පිළිබඳ විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඒකේ ජාතීන් අතර තියෙන අදහස මොකද? ජාතීන් අතර සමගිය පැහැදිලි ලෙසම වර්ගවාදය හා වර්ගාන්තර ගැටුම් නිර්මාණය නොවීමට නම් රට එක රටක් හැටියට සංවර්ධනය කරන්නට ඕනේ. එක ඒකීය රටක්, එහෙම නැත්නම් එක්සත් රටක් නෙමෙයි, එක රටක්. ශ්‍රී ලංකාව කියන එක කෑලි කඩනවායි කියලා කියන කතන්දරේම වැරදි. ඒ විතරක් නෙමෙයි, මේ ව්‍යවස්ථාවලින් ගෙනල්ලා කලාප සභා හා පළාත් සභා බලගන්වල හෝ ධාතුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පූර්ණ බලගන්වල හෝ රාජ්‍යය අස්ථාවර කරලා ජාතීන් අතර මරා ගන්නා තැනකට ගේන එකට සම්පූර්ණ විරුද්ධ තැනක තමයි මහජන රාජ්‍ය සභාව තියෙන. ඇත්තටම මහජනතාවගේ රාජ්‍යයක් නිර්මාණය වෙච්චම මරා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මහජන රාජ්‍ය සභාව වග කියනවද සියලු ජාතීන්ගේ අධිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්? ඉතාම පැහැදිලි. ඔකේ ලියගෙන පුළුවන් විවේචනයක් පොදු වෙන්න පුළුවන්. ඉතාම පැහැදිලිව මහජන රාජ්‍ය සභාව නිර්මාණය වෙන්නේ මහජනතාවට මිසක් සිංහලයන්ට නෙමෙයි. හොඳ මහජනතාව. සියලු දෙනා මහජනතාව. මේ රටේ මේ මහ පොළවේ ඉපදිච්ච කොටින්ම කියනවා නම් සෞදි අරාබියේ ජීවත් වෙන හිතෙන් ජීවත් වෙන මුසල්මානුවෙකුට ලංකාව අයිති නැහැ. ජෙරුසලමේ හිතෙන් ජීවත් වෙන කෙනෙකුට ලංකාව අයිති නැහැ. විතරක් නෙමෙයි, යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයේ ජීවත් වෙන බෞද්ධයෙකුටත් ලංකාව අයිති නැහැ. පොදු තේමාවකට පොදු දැක්මට රට ගෙන යන්න අවශ්‍ය කාලෙක අපේ හාඳුරුනේ. දැන් මේ පොදු දැක්ම පොදු තේමාව අපි කිමු ජාතික න්‍යාය පත්‍රයක් කියන කාරණේ. දැන් මේ සඳහා ජනතාව ඥානණය කිරීමේ ඔබ වහන්සේලගේ වැඩපිළිවෙල මොකක්ද? දැන් අපි පැහැදිලිව දන්නවා ජනතාවට දැක්මක් තියෙනවා, මහජන සභාවට එන අයට දැනගන්න ඕනේ අවසානයේ මොකක්ද අපි නිර්මාණය කරන රට රාජ්‍යය. නැත්නම් මේ අපේ අපි දැක්ක ව්‍යාපාර අපේ හඳුන්නේ ඉතිහාසෙන් දැක්ක ව්‍යාපාර පසුකාලීනව ගැටුම් ඇති වෙලා ඒක බෞද්ධශානත වෙලා බිඳී විසිරී ගියා. දැන් මේ ඉබඳු තත්ත්වයන් ඇති නොවෙන්න දෙන්න පුළුවන් වගවීම මොකක්ද? ඔව්, ඇත්ත වශයෙන්ම වෙනත් කියන්නේ මහජන රාජ්‍ය සභාව කවදාක්වත් දේශපාලන පක්ෂයක් හැටියට තවත් දේශපාලන පක්ෂයක සහයෝගී පක්ෂයක් බවට පත් වෙයි හෝ තවත් කවුරුහරි පුද්ගලයෙකුගේ අණ්ඩක් හරි මේ පාටක් හරි උප ග්‍රන්ථයක් හරි අනු කොටසක් හරි බවට පත් වෙන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලිවම ඒ වගේම මහජන රාජ්‍ය සභාව ඒ හින්දම දේශපාලන පක්ෂයක් හැටියට කැඩී බිඳී විසිරී යන තත්වයකට නෙමෙයි මේක හදන්නේ. එක්තරා විදිහක ඇත්ත වශයෙන්ම රාජ්‍ය පාලනයක් පිළිබඳ කල්පිත රාජ්‍ය පාලනයක ආකෘතියක් තමයි අපි හදන්නේ. ඒක නිසා මම හිතනවා ඊට වඩා ලොකු වෙනස් අත්දැකීමක් හැටියට තමයි මහජන රාජ්‍ය සභාව දැනට නිර්මාණය වෙලා අවසන්. අපි බලාගෙන ඉන්නවා සාමාන්‍ය ජනතාවට හැටියට ඔවුන්ට වේදිකාවක්, ඔවුන්ගේ ගැටලුව විසඳා ගැනීමට ඔවුන්ම සංවිධානය කිරීම කියන කාරණේ ඉතා වැදගත් ශ්‍රී ලංකාව වගේ රටක. අපි අපේ ගැටලුව අන්‍යයන්ට විසඳන්න දීලා ඒ විසඳෙන්න තුරු සුසුම් හෙළමින් බලාගෙන හිටපු ජාතියක්, වසර ගණනාවක්, දශක ගණනාවක්. ඇතැම් අය ඒ බලාපොරොත්තු මේ හීනේම මේ පොළොව යට මිහිදන් වෙච්ච අවස්ථා බොහොමයක් අපිට තියෙනවා. ඒ නිසා අපි හඳුන්නේ දැන් මේ අපි මේ කතා බහ කරමින් ඉන්න යුගයේ හරි තීරණාත්මකයි. දේශපාලන වශයෙන් විශාල වෙනස්කම්, ජාතික රාජ්‍යයක්, ජාතික ආණ්ඩුවක්, ඒකාබද්ධ ප්‍රවේශයක්, විශාල වශයෙන් තිරසාර ලෝකයක් ගැන කතා කරන රටක්. දැන් හැබැයි මේ දැන් හෙට අනිද්දා අපි මහත් අභිමාණයෙන් අපි 70 නිදහස් සැමරුවත් අපි සමරනවා. මේ සැමරුම තුළ අපි හිතනවා තව ලොකු සංකල්ප සංවාදයක් රටට තියෙයිද? මට හිතනවා එක අදහසක් සමුගන්න මොහොතේ විමසන්න උවහන්සේගේ ජාතික මේ මහජන රාජ්‍ය සභාවේ හෝ මේ වැඩපිළිවෙලෙහි නිදහස පිළිබඳව තියෙන අර්ථය මොකක්ද? ඒ සමරන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම මගේ පෞද්ගලික අදහසක් හැටියට මම කියන්නේ මේ සැරේ නෙවෙයි කිසරේක වුණත් පෙබරවාරි 4 වෙනිදා නිදහස සැමරිය යුතු නැහැ කියලා.
නිදහස නොසැමරිය යුතුයි කියලා. ඒ කෙසේකට කියන්න පුළුවන් ඒ ජාතියට අපි ජාතියේ කිසියම් ස්වර්ණමය සලකුණක් පෙබ්‍රවාරි 4 කියලා කියන්නේ කියලා කම බොහෝ දෙනා. ඔව් ඇත්ත වශයෙන්ම ජාතියේ ස්වර්ණමය සලකුණක් නෙමෙයි පෙබ්‍රවාරි 4 ඒක නිසා. අපි හිතමු කවුරු හරි හොරෙක් ඉන්නවා. ඒ හොරා මගේ වාහනේ හොරකම් කරනවා. හොරකම් කරලා අරගෙන ගිහිල්ලා මගේ කැබින් එකේ තිබිච්ච සියලු දේවල් ගන්නවා. මගේ සියල්ලම ගලව ගන්න වටිනා දේවල් ටයර් පවා ගලව ටයර් විතරක් ගලව ගන්න නැතුව මගේ සීට් පවා ගලව ගන්නවා. අන්තිමට මේ කාර් එක එහාට පැදලා මෙහාට පැදලා ඒකෙන් හොරකම් කරලා අන්තිමට මේ හොරා ඒ කාර් එක උත්සවස්ත්‍රියෙන් මට දෙනවා. සමහරට ඒ කාර් එක බෙර ගන්න අපයත් ඒ රතේම හප්පලා මරලත් තියෙනවා. ඔව් එහෙම කරලා මට උත්සවස්ත්‍රියෙන් අර මගේ කාර් එක මටම දෙනව උත්සවයක් තියලා. තියලා කියනවා මේ මේක උඹේ කාර් එක නිදහස් කරගන්න දවස. ඒක නිසා මේ උත්සවේ වාර්ෂිකව සමරපං කියලා. අපිට කියන්නේ නිදහසේ නොහිටපු රටක්ද අපි? අපි ගාව තිබිච්ච නිදහස කොල්ලකාපු හොරු කොල්ලකාරයෝ නැපේ නිදහස හොරකම් කරලා නිදහස ආපහු අපිට දුන්න දවසේ එහෙම නැත්නම් හොරකම් කරලා ඒක හප කරලා තවදුරටත් පවත්වාගෙන යා නොහැකි හේයින් අත ඇරලා දාපු එක නිදහස දීමක්ද නැත්නම් හොරකම් කරලා හොරකම් කරලා හූරගෙන කාලා ඉතුරු හපේ අත හැර දාලා යාමක්ද මේක හරියට නිකන් පර්ස් එක හොරකම් කරලා පර්ස් එකේ තිබිච්ච ඩෙන්ටිටි එකේ ඉඳලම හොරකම් කරලා අරගෙන හිස්ෙච්ච පර්ස් එක හැම ගහලා උත්සවස්ත්‍රියෙන් අපිට දුන්නා වගේ දීලා එක සමරන්න කියලා කියනවා වගේ ආන් එදාට කොඩි දාන එක ගැන මගේ ඇච්චර ලොකු එකඟතාවක් නැහැ 70ට ඇඟිලි ගනින ඔබට අලුත් පණිවිඩයක් ඔබ හිතන්න මේ මේ කතාව ඇතුලේ තියෙන්නේ අපේ ඓතිහාසික දේශපාලන කතාව නෙවෙයිද අපි මහත් අභිමාණයෙන් සමරන්නේ මොන ආකාරයක නිදහසක්ද කියන කාරණය අපි නමුත් අපේ ජාතික සටන් ව්‍යාපාර නිදහස් අරගල තුල ඓතිහාසිකව දිවිපිදු හැම දෙනෙක්ම අපි තාම ගෞරවයෙන් සිහිපත් කරાવી දාට ඒට ඉඩක් තබමින් අපි හඳුන්නේ උපවාසය කියන්නේ ඉතා පැහැදිලිව ජාතිය බේරා ගැනීම උදෙසා දිවි හෙලීම සමරන්නට ඕන ඉතා පැහැදිලිවම අපිට අපේ ජාතික විමුක්ති අරගලය උදෙසා සටන් කරපු ලියපු කියපු කතා කරපු හැම කෙනෙක්ම සමරන්නට ඕනේ හැබැයි අර සාමිවරයා මෙහාට ඇවිදිලා බොහොම සාමකාමී විදිහට එකී සාමිවරුන්ගේ ප්‍රධානයක් හැටියට නම් නිදහස බාරගන්න අපි සූදානම් විය යුතු නැහැ. අපි කතා කරයි උන්වහන්සේ කතා කළේ ඒ නිදහස පිළිබඳව වෙන්නේ නැති කියලා අපි හිතනවා. අද දවසේ රට යන අත පිළිබඳවයි අපි කතා බහ කරේ නින් අද සජීවී සංවාදයේ තුර අලුත් රටක් අලුත් ලෝකයක් තනන්නට ගොඩනගන්නට වෙරවීරිය දරන දේශපාලනික මිනිසුන්ගේ වේදිකාව බවට පත්වේ හෙට දවසේ නින් අද පැහැදිලිවම අපි පක්ෂවලට පාටවලට සේවය කරන්නේ නැතුව සැබෑ ජනතාවට සේවය කරන්න අපි ගිවිසගෙන තියෙනවා ඔබත් එක්ක රට මැද ඉඳලා අපි සැබෑ මාධ්‍ය කටයුත්තයි කරන්නේ ජනතාව මේ සම්බන්ධව සවිඥාන කිරීම ඥානනය කිරීම අපේ වගකීමයි ඔබ කුමන පක්ෂයකට කුමන පාටකට ඔබේ කැමැත්ත ප්‍රකාශ කළත් හැබැයි මතකයට ගත යුතු කාර්යයක් තියෙනවා ඔබ අත ඔසවන අතෙන් තමයි ඔබ හෙට දවස නිර්මාණය කරගන්නේ ඒ ගැන අපි වගකීමෙන් ඔබට ප්‍රකාශ කරමින් අද නින් අද සජීවී සංවාදයෙන් සමගන්නයි සෝදානම සංවාදයේ පෝෂණය කිරීම සඳහා අද සහභාගී වුණේ ගෞරවයෙන් වැඩම කළ වදාළේ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අංශයේ මහාචාර්ය ධර්මපාල වරුහා ධර්මපාල පරපුර යන සංවිධානවල අනුශාසක මහජන රාජ්‍ය සභාවේ සභානායක පූජ්‍ය ඉන්ද්‍රාගාරයේ ධම්මරත්න ස්වාමීන් වහන්සේට බෙහෙවින්ම ස්තුතිය නමස්කාර පූර්වකව පිරිනමන අපගේ ස්තුතිය හිතතුනි අපි නින්නාද සජීවී සංවාදයෙන් යළිත් දවසක හමු වනතුරු ඔබ සැමට ජයග්‍රහී හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගෙන යන්නම් ආයෙත් හමු වන බලාපොරොත්තු වෙමි. Thank you.
කෙරෙහි සත්‍යේ හොරාව. මෙම වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය. පිටරට භාණ්ඩයක් මිලදී ගන්නකොට මට හිතෙන්නේ අපරාධ නේද අපේ සල්ලි පිටරට යවන්නේ කියලා. ඒ නිසයි මම අපේ රටේ දේවල් මිලදී ගන්න හැම විටම උත්සාහ කරන්නේ. මේ සලකුණ තියෙන්නේ සැබෑ ශ්‍රී ලාංකීය නිෂ්පාදන බව මම දන්නවා. උසස් ප්‍රමිතියකින් යුත් සැබෑ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සූර්යසිංහ සලකුණ මගින් හඳුනා ගන්න. ගන්න අපේ දේ. සෞඛ්‍ය ආරක්ෂාව සහතික කළ සුන්දරත්වය. Nature Secrets. අලුත්ම විලාසිතා සමගින් අලුත් විදියට හැදෙන්න ළඟම තියෙන DSI InStyle ප්‍රදර්ශනාගාරයට ඔබත් එන්නකෝ. DSI InStyle එන්නකෝ. සතුටු වෙන්නකෝ. 100%ක්ම නැවුම් එළකිරි වලින් නිපදවන පැල්මත් අයිස්ක්‍රීම්. සිත් පුබුදන රස රිද්මය.